අපි පහුගිය දවසේ සාකච්ඡා කළේ තරල යන්ත්‍ර පාඩමට අදාළව අපි වැඩි ටික ඊයේ දවස් අපි සාකච්ඡා කළ අවසන් කරා. අද දින අපිට එතනින් ඉස්සරහ කොටස පිළිබඳව සාකච්ඡා කරන්නට. එතකොට අපි එහිදී අපි යමු මුලින්ම කතා කරන්න සම්මත මිනුම් සහ මිනුම් උපකරණ පිළිබඳව සාකච්ඡා කරන්න. සම්මත මිනුම් සහ මිනුම් උපකරණ පාඩම පිළිබඳව අපි සාකච්ඡා කරන්නට එනවා. එහි ගණිත ගැටලු කීපයකට අපි එන්න උත්සාහ කරනවා අද දවසේ. එතකොට දරුවනේ ඔයාලා ගන්න ඔයාලට දීලා තියෙන සම්මති මිනුම් සහ මිනුම් උපකරණ කියන ડોකියුමන්ට් එක එයා ඔයාලා අරන් ඇති ඒක print out එකක් අරන් ඇති right අපි ඒ පිළිබඳව සාකච්ඡාව මෙහෙයවීම ආරම්භ කරනවා අද දවසේ හරි හොඳයි සම්මත මිනුම් සහ මිනුම් උපකරණ යටතේ වලට මම දීලා තියෙන්නේ පේපර් එකයි දීලා තියෙන්නේ ඒකේ ගණිත ගැටලු කීපයක් සාකච්ඡා කරන කොටසක් අපි කතා කරලා තියෙන්නේ එතකොට එතෙන්ට අදාළව MCQ paper එකක් දීලා තියෙනවා. ඒ MCQ paper එකට උත්තර ටික අපි බලමු කොහොමද ගන්න කියලා. right හරි. මට පොතේ පළවෙනි බහුවර්ණ පහට උත්තර ටික දඩස් ගාලා බලන්න අරගෙන මට උත්තර ටික ටක් ගාලා බලන්න දාන්න. සම්මත මිනුම් හා මිනුම් උපකරණ document එක ගන්න. ඒකේ පළවෙනි බහුවර්ණ පහට උත්තර ටික මට අරන් දාන්න ඉක්මනින්ම බලන්න. පළවෙනි බහුවර්ණ පහට අදාළ පිළිතුරු ටික මට ඉක්මනින්ම අරන් දෙන්න බලන්න. හරි පං කරන්න හරි ටක්ටක් කර ගම් බලන්න අරගෙන උත්තර ටික දාන්න ඉපරිම ඉක්පං කරන්න බලන්න එමම පිරින් ගන්න බලන්න හරි ඉක්මනින් උත්තර ටික දාන්න බලන්න පළවෙනි කොටස් පාඩු උත්තර ටික ගන්න. ඉක්මනින් ගන්න බලන්න. උත්තර ටික දාමු පට් පට් ගාලා උත්තර ටික දාලා තියෙන බලමු අපි හරි මෙහෙමයි පුතේන්නේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ මිලිමීටර වලින් ප්‍රමාණකණය කරලා තියෙන වානීය කෝදුවකින් සහ මයික්‍රොමීටර් ස්කූප් ප්‍රමාණයකින් මැනගන්න පුළුවන් අවම මිනුම් මොනවද කියලා
හරි බලන්නකෝ මිලි සරි මිලිමීටර වලින් ප්‍රමාණකරණය කරලා තියෙන වානීය කෝදුවකින් සහ මයික්‍රොටිස් කුරු ප්‍රමාණයකින් මැනගන්න පුළුවන් අබම මිනුම්. දරණ වානීය කෝදුවකින් මනින්න පුළුවන් කුඩම් මිනුම් වෙන්නේ මිලිමීටර භාගයයි. ඒ කියන්නේ පොතේ මිලිමීටර භාගයක් කියන්නේ මිලිමීටර 0.5යි. පැහැදිලිද? මිනුම් 0.5යි. ඊට පස්සේ මයික්‍රොමීටර් කුරු ප්‍රමාණයකින් මනින්න පුළුවන් කුඩම මිනුම කියලා කියන්නේ cn පංගුවක්. ඒ කියන්නේ 0.01ක්. හරි, එතකොට උත්තරේ වෙන්නේ වානීය කෝදුවකින් 0.5යි, මයික්‍රොමීටර් කුරු ප්‍රමාණයකින් 0.01යි. උත්තරේ 4. එකට උත්තරේ 4. හරි. දෙක බහුවර්ණය ලෝහ දණ්ඩක විෂ්කම්භය මිලිමීටර 0.01ක නිරවද්‍යතාවයක් යටතේ මැනීම සඳහා වඩාත් යෝග්‍ය උපකරණය වන්නේ. හරි, වඩාත් යෝග්‍ය උපකරණය. දැන් අපි මෙතනදිත් කතා කළා, දැන් මේ 0.01ක නිරවද්‍යතාවයක් යටතේ මනින්න වඩාත් හොඳ වෙන්නේ වානීය කෝදුව නම් නෙමේ මයික්‍රොමීටර් කුරු ප්‍රමාණය. උත්තරේ වෙන්නේ දරුවනේ 2. වර්නියර් කැලිපරයකින් මනින්න පුළුවන් කුඩාම මිනුම පිළිබඳව සාකච්ඡා කරද්දී ලෝහ දණ්ඩක විෂ්කම්භය මනින්න අපිට වර්නියර් කලපාසයක් පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ. හැබැයි මේ වඩාත් හොඳයි මයික්‍රොමීටර් කුරු ප්‍රමාණයක් පාවිච්චි කරනවා නම්. හැබැයි තුන්වෙනි උත්තරේ කියලා තේරුවත් ගැටලුවක් නැහැ. වඩාත් හොඳයි දෙවෙනි උත්තරේ. හරි, දෙක උත්තරේ වඩාත් ගැලපෙනවා. තුන්වෙනි එක්කෙනාට උත්තරයක් ගන්නවා අපි. එක දෙකට උත්තරේ 2 කියලා තියෙනවා නම් වඩාත් හොඳයි. තුන්වෙනි බහුවර්ණයට උත්තරයක් ගන්නවා. මයික්‍රොමීටර් කුරු ප්‍රමාණයකින් ආමාණයක වෘත්තාකාර පරිමාණය සමාන කොටස් 50කට බෙදලා තියෙනවා. හරි, රයිට්. එම පරිමාණික වටය භ්‍රමණය කිරීමේදී රේඛීය පරිමාණය 0.5 මිලිමීටර විස්ථාපනයක් සිදු වන බව නිරීක්ෂණය කළා. එම ආමාණය කුඩාම මිනුම කීයද කියලා අහනවා. හරි, එතකොට දැන් අපි කුඩාම මිනුම හොයන්නේ වට දැන් ඔය කුඩාම මිනුම හොයන්නේ ස්කුරු පන්තරාලයේ බෙදන්න ඕන වට පරිමාණය තියෙන බෙදුම් ගණනින්. හරිද? අපි එක දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම අපිට ලියන්න පුළුවන් ඔය මයික්‍රොමීටර් ස්කුරු ප්‍රමාණයක කුඩාම මිනුමනේ එයාගේ පුතේ කුඩාම මිනුම කියලා කියන්නේ වට පරිමාණයේ බෙදුම් ගණන. ඒ කියන්නේ ස්කුරුපු අන්තරාලයේ බෙදෙනවා වට පරිමාණයේ බෙදුම් ගණනින්. හරිද? අන්තරාලයේ බෙදෙනවා වට පරිමාණයේ බෙදුම් ගණනින්. එතකොට මෙතන අන්තරාලය කියන්නේ 0.5 මිලිමීටර. 0.5 මිලිමීටර වට පරිමාණයේ බෙදුම් තියෙනවා 50ක්. එකට නෑ 0.5ටක් නැහැ 0.50ට එකයි. එතකොට එනවා කුඩම් මිනුම 0.01ක් කියලා. 0.01ක් මිලිමීටර කියලා කියන්නේ උත්තරේ 4. උත්තරේ 4. හරි, තුන්වෙනි උත්තරේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 4. හරි, තුන්වෙනි බහුවර්ණයට උත්තරේ 4. හතර බහුවර්ණයට එනවා. හතර බහුවර්ණය මීටර කෝදුවකින් මීටර 100ක දුරක් මැනගත්තා. මීටර කෝදුවකින් මීටර 100ක දුරක් මැන්නා. පසුව සොයා බැලීමකදී කෝදුවේ සැබෑ දිග 0.2ක් මිලිමීටර මිලිමීටර 0.2ක දෙකකින් වැඩි බව සොයාගත්තලු. ඒ අනුව මනින ලද සැබෑ දිග වන්නේ කීයද කියලා අහනවා. හරි, එතකොට ඇත්තනම මේ කෝදුවේ ඇත්ත දිග කීයද? හරි, මේ කෝදුවේ ඇත්ත දිග වෙන්නේ, හරි, මේ කෝදුවේ සැබෑ දිග කීයද වෙන්නේ? මීටර එකක් නෙමෙයි, එකකට මෙච්චරක් එකතු වෙනවා. එතකොට මිලිමීටර 0.2කින් වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට මීටර එකට එක තේනවා 0.2ක් මිලිමීටර. හරිද? හරි, එතකොට මේ මිලිමීටර දැන් එතකොට මීටර එකට මිලිමීටර මෙච්චරක් එකතු වෙන්නට ඕනේ. හරිද? දැන් එතකොට වැඩි වෙනවා. දැන් අපි මේකෙන් මනිනවා මීටර කෝදුවකින් මීටර 100ක් මනිනවා. එතකොට ඇත්තටම මෙන්න මේ 0.2 වැඩි වෙන කෑලි මෙච්චර ප්‍රමාණයව දෙකක් මේ මීටර මේ වගේ කෑලි 100ක් වැඩි වෙන්නේ නැහැ. හරි, එතකොට අපිට ලියන්න පුළුවන් සැබෑ දිග. ඒ කියන්නේ මිනුමේ සැබෑ දිග. මිනුමේ සැබෑ දිග මීටර දැන් ඇත්තරම වෙන්නේ දැන් ඔය මීටර 100ක් මනිනවා. මීටර 100 එහෙමම තියෙනවා. හැබැයි මෙන්න මේ 0.2ක් මිලිමීටර කියලා තියෙන එකවත් කීයක් වෙනවද? කැලි 100ක් වැඩි පුරෙන්න ඕනනේ.
මෙතන මීටර 100ට එකතු වෙනවා. මෙයා මේකෙන් ගුණ වුණොත් එනවා 0.2 100 වලට 2ක් මිලිමීටර කියලා එනවා. මිලිමීටර 2යි. ඕක මීටර කෙරුවොත් 1000 පංගුවක් නේ. මීටර 100ට මිලිමීටර 2ක් කියන්නේ 1000 පංගුවක්. 0.2යි 2ක් කියලා එනවා මීටර වලින්. මේ දෙක එකතු වුණොත් එනවා 100.2යි 2ක් කියලා එනවා මීටර ඇත්ත දිග. මිනිමේ සැබෑ දිග. බලන්න මොහොම උත්තරයක් තියෙනවද කියලා හතර වෙනි ප්‍රශ්නෙට 100.2යි 2ක් තියෙනවා. උත්තරේ කීයද? 3. හතර වෙනි ප්‍රශ්නෙට උත්තරේ පුතක් 3ක් කියලා එනවා. හතර වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. අඩුපාඩු තියෙන හදා ගන්න. අඩුපාඩු තියෙන හදා ගන්න. හරි. ඊට පස්සේ මම කියපු දේ පැහැදිලි නේද? දැන් කෝදුවේ ඇත්ත දිග වෙන්නේ පුතේ මීටර එකකට තව මිලිමීටර 0.02ක් එකතු වෙන්න බෑ. මිනිමේ සැබෑ දිග කියන්නේ මීටර 100යි වැඩි වෙන්නේ 0.2 කැරි 100ක් වැඩි වෙන්නේ බෑ. ඒක 100ෙන් වැඩි කළා. එතකොට ඒක මිලිමීටර වලින් ආවා. මිලිමීටර ගානක් මීටර කරන්න 1000ෙන් බෙදන්න බෑ. හරි 1000ෙන් බෙදුවා. එතකොට 0.2 කියලා ආවා. ඒක එකතු කරනවම 100.2 කියලා එනවා. උත්තරය 3. පහ බහුවරණයට එනවා. පහ. දිග මීටර 50ක් ලෙස සලකපු දන්වැලකින් ස්ථාන දෙකක් අතර දුර මනින්දි ලැබිච්ච මිනිම මීටර 500 මීටර 1000යි. එහෙත් දන්වැලේ සත්‍ය දිග මීටර 50ට වඩා මෙච්චර ප්‍රමාණයකින් වැඩි බව පසු අනාවරණය වෙනවලු. හරි. ඒ අනුව දුර මනින ලද ස්ථාන දෙක අතර නිවැරදි දුර. මේ වගේම කතන්දරයක්. හරිද? එතකොට ඉතින් ඇත්තටම ඔය දන්වැලේ සැබෑ දිග. හරි? දන්වැලේ සැබෑ දිග කියන්නේ දම්වැලේ සැබෑ දිග. දම්වැලේ සැබෑ දිග කියන්නේ දරුවනේ මෙයා මීටර 50ක් කියලා කිව්වට මීටර 50ට වඩා තව වැඩි වෙනවනේ මෙච්චරකින් වැඩි. 0.6යි මීටර ප්‍රමාණයකින් වැඩි. හරිද? රයිට්. එතකොට හරි. ඇත්තටම එතකොට දම්වැලේ දිග වෙන්නේ 50.6ක් මීටර කියලා කියන්නේ. හරි. එතකොට දැන් අර 50ක් ලෙස සලකපු දන්වැලකින් ස්ථාන දෙකක් අතර දුර මනින්ද ලැබිච්ච මිනිම මීටර 1000ක් කියලා කියනවනේ. එතකොට ඇත්තටම 1000ක් ඇතුලේ 50ව කීයක් තියෙනවද කියලා බැලුවොත් එනවා අපිට දරුවනේ 20ක් කියලා. එතකොට දරුවනේ 20 වතාවක් මේක වැඩි වෙන්න එපා. එතකොට ඇත්තටම ස්ථාන දෙක අතර නිවැරදි දුර කියලා කියන්නේ ස්ථාන දෙක අතර නිවැරදි දුර කියන්නේ අර මීටර 1000ක් මනිනකොට 50 කෑලි වලින් 20 වතාවක් මනලා තියෙනවනේ. එහෙනම් මේ වැඩි වෙන 20 වතාව මෙන්න මේ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ දරුවනේ ඔයාල මැන්න වටිනාකම මීටර 1000යි. එතකොට 20 වතාවක් මනලා තියෙනවනේ. 20 වතාව වැඩි වෙනම 0.6ක් මීටර වලින්. ඒක සුළු වුණොත් එනවා මීටර 1000ක් ධන මෙයා 20ෙන් ගුණ වුණොත් 0.2යි. දෙවරක් 6 කියන්නේ 12යි. මීටර දශම ස්ථාන දෙකක් අතහරිනවා. මේ විදිහ එකතු කරනොත් එනවා 1001.2 මීටර කියලා එනවා නිවැරදි දුර විදිහට. 1001.2 1001.2 මීටර කියලා එනවා උත්තරේ 5 වෙනියකට 5 කියලා. 5 වෙනියකට උත්තරේ 5 කියලා එනවා පොදේ. ඔන්න 5 වෙනි බහුවරණයට උත්තරේ 5 කියලා ආවා. මේක ධර්තිය තේරුණා නේද? දැන් මම මේ කරේ දන්වැලේ සැබෑ දිග. එක දන්වැලක හැබෑ දිග කියලා කියන්නේ මීටර 50ට 0.06ක් මීටර එකතු වෙනවා. එතකොට මේ 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 මීටර 50 දන්වැල පාවිච්චි කරලා මැන්න දිග මීටර 1000ක් කියලා කියනවනේ. එහෙනම් මීටර 1000 ඇතුලේ මීටර 50 කැලි 20ක් තියෙනවා. එහෙනම් අර වැඩි වෙන 0.06 කැලි තෝක ඇතුලේ 20ක් තියෙනට ඕන. පැහැදිලිද? එහෙනම් අන්නේ 0.06 කැලි 20ක් තමයි මේක සුළු කරන් දිදරෝනේ අපිට ගන්න වෙන්නේ. ඒකට මීටර 1000 එකතු වෙනවා. එතකොට අපිට ඇත්ත වටිනාකම වෙනවා. හරිනේ. රයිට්. ඔන්න පළවෙනි බහුවරණ පහට උත්තර නම් ගත්තා. හරි. දැන් එන්න 6 වෙනි බහුවරණයේ ඉඳලා ඔයාලා ඉන්න 12 වෙනි බහුවරණය දක්වා ඉන්න. 6 ඉඳලා 12 දක්වා ඉන්න බලන්න උත්තර ගන්න. 6 ඉඳලා 12 දක්වා. එයාට උත්තර ගන්න ඉක්මනින් බලන්න. 6 සිට 12 දක්වා උත්තර ගන්න. ගැටකල උත්තර ටික දාගන්න දාන්නේ අම් බලන්න. 6 ඉඳලා 12 දක්වා. මේදි ප්‍රශ්න ටිකක් අහන්නේ. ඉක්පකල ගන්න බලන්න.
හරි තවලායනේ හරි මම සාකච්ඡාව ආරම්භ කරන්නම්. 6 වෙනි බහුවරණයට අපි උත්තර ගමු. 6 වෙනි බහුවරණයට පියනවා අන්තර්ජාතික සම්මත ඒකක එක් අතුරින්, ඒ කියන්නේ SI ඒකක අතුරින් මූලික ඒකකයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. දැන් අපි ඔයාලගේ සිද්ධාන්ත සඳහා ලබා දීපු නෝට් එකේ, ඒ කියන්නේ නෝට් එක වල මේ වෙනකොට වීඩියෝ ටික බලලා දාගෙන ඉවරයි. එහි මේ සියල්ලක්ම අන්තර්ගතව පවතිනවා. එතකොට දරුවනේ SI එක කතරින් මූලික එකකයක් නවන්නේ මොකක්ද කියලා යහන්නේ. දිග කියන්නේ මූලික එකකයක්. උෂ්ණත්වය හරි ද්‍රව්‍ය ප්‍රමාණය දැන් අපි ගන්න මූලික එකකයක් නවන්නේ මොකක්ද කියලා යහන්නේ. හරි ද්‍රව්‍ය ප්‍රමාණය බලය හරි බලය නිව්ටන් හරි එතකොට රයිට් බලය ඒකකයේ නිව්ටන් වුණාට ඒත් සමාන MA ස්කන්ධය සහ ත්වරණයේ ගුණිතයක්. එතකොට ඒක මූලික එකකයක් වෙන්නේ නැහැ. බලය දීප්ති තීව්‍රතාව රයිට් ඒ ටික මූලික ඒකක. එතකොට මූලික එකකයක් නොවන්නේ පුතේ 4 වෙනි පිළිතුර බලය. 8 6 උත්තරය 4 17 වෙනි බහුවරණය පසක ඉසිලුම් ධාරිතාවයේ ඒකක වන්නේ. පස ඉසිලුම් ධාරිතාව කියලා කියන්නේ දරා ගැනීම හැකියාව, ඒ කියන්නේ පීඩණය. එතන පීඩණයේ ඒකක තමයි මේ යන්නේ මීටරයට කිලෝ නිව්ටන් නම් නෙමේ වර්ග මිලිමීටරයට නිව්ටන් වර්ග මිලිමීටර නිව්ටන් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ දෙක කියනවා මිලිමීටර මිලිමීටර නිව්ටන් වැරදි. හතර උත්තරෙත් වැරදි. පහ උත්තරෙත් වැරදි. පිළිතුර වන්නේ දෙක. විනාඩියක් ඉන්න. එතකොට එතනදී තව එකක් අපි දැනගන්නට වෙනවා. ඉසිලුම් ධාරිතාව කියලා කියන්නේ දරුවනේ මේ පසේ දරා ගැනීම හැකියාවනි. දරා ගැනීම හැකියාව කියන්නේ පීඩනය කිව්වොත් P සමානයි F යට A. එතකොට වර්ගඵලය මනින්නට ඕන සම්මත ඒකකයේ මේ මිලිමීටර නෙමෙයි මීටර වලින්. එතකොට ඒ කියන්නේ දැන් ඔය ඉසිලුම් ධාරිතාව අපි P කියලා ගත්තොත් P සමානයි F යට A. මේක තමයි අහන්නේ. එතකොට F මනින්නේ නිව්ටන් වලින්, A මනින්නේ වර්ග මීටර වලින්. ඇත්තටම උත්තරේ එන්නට ඕන වර්ග මීටර නිව්ටන් කියලා. වර්ග මීටර නිව්ටන් කියලා උත්තරයක් මෙයාගේ නැහැ. හරි එතකොට අපිට මෙතනදී පුංචි ගැටලුවක් එනවා. නිවැරදි පිළිතුර මෙතන නැති නිසා. එතකොට ඊළඟට අපිට තීරණය කරන්නට වෙනවා බලය මෙතනදී ඔප්සිලොන් ධාරිතාව ඒකක. එතකොට මෙතනදී ලැබෙන්නේ අධික තෙරපුම් බලයක් නිසා අපිට පීඩන මොකද්ද අධික බලයක් නිසා අපිට ලැබෙන්නේ F වටිනාකම කිලෝ නිව්ටන් අපිට ගන්න වෙයි. එතන උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ සාධාරණ උත්තරය 5 වෙනි කෙනා කියලා අපිට ගන්නට වෙයි. 7 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 5 කියලා අපි ගමු. වර්ග මිලිමීටරයට කිලෝ නිව්ටන් උත්තරේ 5. 7 උත්තරේ 5. 8 බහුවරණය. 8 බහුවරණය මිනුමක් ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු පිළිවෙතක් නොවන්නේ. මිනුමක් ලබා ගැනීමදී අනුගමනය කරන්නට ඕන පිළිවෙතක් නෙමෙයිලු. පළවෙනි එක මිනුම් ලබා ගත යුතු කොටසේ ඇති තෙල් මල මල තෙල් ග්‍රීස් මලකඩ ආදී ඉවත් කළ යුතුයි. ඒක කරන්නට ඕන. හරි අපෙන් අහන්නේ එහෙම නොවන කෙනෙක් අහන්නේ ඒක කළ යුතුයි. හරි ඒක කළ යුතුයි. හරි ඊට පස්සේ දෙවෙනි කෙනා කියනවා රත් වූ වැඩ කොටස් වල මිනුම් ලබා නොගත යුතුයි. ඒකත් හරි. 3 මිනුම් උපකරණය දෙස දෙපැත්තෙන් බලා මිනුම් කියවිය යුතුයි. ඒක නම් වැරදි. මිනුම් උපකරණය දෙස ලම්බකව බලලා තමයි කියවන්නට ඕන. 3 වැරදි. 4 මිනුම් ගැනීමට පෙර උපකරණය ශුන්‍යයේ පවතීදයි පරීක්ෂා කළ යුතුයි. හරි. 5 භ්‍රමණයේ වෙමින් පවතින වැඩ කොටසක මිනුම් ලබා ගත යුත්තේ භ්‍රමණයේ නතර වූ විටය. හරි. එහෙනම් වැරදි පිළිතුර 3. අහන්නේ 3 වෙනි උත්තරය. 8ට උත්තරය 3. 9 බහුවර්ණයට එනවා. නිර්මාණ ක්‍රියාවලියේදී නිර්මාණ කරන ක්‍රියාවලියේදී ලබාගත් මිනුමක් තවත් තැනකට පහසුවෙන් ගෙන යාමට භාවිතා කරන උපකරණය. එක තැනක තියෙන මිනුමක් තව තැනකට ගෙනියන්න පාවිච්චි කරන උපකරණය මොකක්ද කියලා අහනවා. වානය කෝදුවලු නැහැ වැරදි. 2 මිනුම් පටිය වැරදි. 3 මැදි පොංචිය වැරදි. 4 මුළු මට්ටම වැරදි. 5 බෙදුම් කටුව. ඔව් එක තැනක තියෙන මිනුමක් තව තැනකට ගෙනියන්න පාවිච්චි කරන්න පොදී අපි බෙදුම් කටුව භාවිතා කරලා. 9ට උත්තරේ 5. 10 බහුවරණය මයික්‍රොමඩි ස්කුරුප්පු ආමාණයකින් මිනුම් ලබා ගන්නා විට මිනුම් දෝෂ අවම කරගන්න අනුගමනය කරන්නට ක්‍රියාමාර්ග පහත දීලා තියෙනවා. හරි ඒ කියන්නේ ස්කුරුප්පු ආමාණයකින් මිනුම් ගන්නා විට මිනුම් දෝෂ අවම කරන්න ගන්නවන ක්‍රියාවලිය. පළවෙනි එක
රජට්ටුවක් භාවිතයෙන් පමණක් ආමානය සීරුමාරු කිරීම එක හරි. B. මිනුම් පෘෂ්ඨවලට හරියාකාරව සහ ලම්භකව මනින්න ඕන මානය තැබීම හරි. C. මූලාංග දෝෂයක් ඇත්තම් සටහන් කරගෙන පාඨාංගය නිවැරදි කිරීම හරි. මින් සත්‍ය වන්නේ ABC සියල්ලක්ම සත්‍යයි පුතේ. ඔය තුන්දරම සත්‍යයි. උත්තරේ පහ. 10 උත්තරේ පහ. 11. ගොඩනැගිල්ලක වැඩ ආයතන කිහිපයක මිනුම් ඒකක පහත දැක්වේ. හරි, ගොඩනැගිල්ලක වැඩ ආයතන කිහිපයක මිනුම් ඒකක පහත දෙනවා. කැපිටල් A. තවම නම් මේක දන්නේ නැතුව ඇති. ආහාරයක් නෑ. ඔයාලා TDS නෝට් එක දාගත්තානේ. TDS නෝට් එක හැම මේ වෙනකොට නෝට් කරගෙන ඉවර නිසා ඔයාලට පුළුවන් මම හිතන්නේ මේකට උත්තර ගන්න. කැපිටල් A. අත්තිවාරම් කාණු කැපීම. අත්තිවාරම් කාණු කැපීම ඝන මීටර වලින් කරන්නේ. හරි. A හරි. B. කොළඹ මතුපිට මිලිමීටර 150ක ඝනකමකට කොන්ක්‍රීට් දැමීම වර්ග මීටර වලින් ගන්න. හරි. C. මිලිමීටර 250ක ඝනකමකට ගඩොල් බිත්ති බැඳීම ඝන මීටර වලින් ගන්න. ඒක වැරදි. ගඩොල් බිත්ති බඳින්නේ වර්ග මීටර වලින්. C වැරදි. D. කළුගල් බැම්ම බඳිනවා ඝන මීටර වලින්. නෑ, ඒකත් ගන්නේ වර්ග මීටර වලින්. එතකොට අපෙන් අහනවා SLS 573 ලේඛනයේ සම්මත මිනුම් ක්‍රමය දැක්වෙන්නේ. ඔක TDS ගානක්. TDS නෝට් එක දාගත්තා නම් මම හිතන මේ පිළිබඳව අවබෝධයක් වඩ ගන්න පුළුවන්. එතකොට අපෙන් අහනවා සම්මත ක්‍රමය දැක්වෙන්නේ A වලයි B වලයි විතරයි. A B වල විතරයි දැක්වෙන්නේ සම්මත ක්‍රමය. C D වැරදි. 11 වෙනි බහුවර්ණ උත්තරය AB. ඒ කියන්නේ පළවෙනි එක. 12. මීටර් කෝදුව, වර්නියර් කැලිපරය, මයික්‍රොමීටර් ස්ක්‍රූප ආමාණය යන උපකරණයන් භාවිතයෙන් ලබා ගන්න පුළුවන් මිනුමක් නෙමෙයිලු. මිනුමක් නොවන්නේ. හරි. දැන් මීටර් කෝදුවේ මනින්න පුළුවන් කොඩාම වෙනව නම් මිලිමීටර් 1යි. මීටර් කෝදුවේ. වර්නියර් කැලිපරය ගත්තාම يعني වර්නියර් කැලිපරය මේ කියන්නේ සෝරි වර්නියර් කැලිපරයමයි. වර්නියර් කැලිපරය ගත්තට පස්සේ 0.1යි. මයික්‍රොමීටර් ස්ක්‍රූප ආමාණය ගත්තාම 0.01යි. එතකොට බලමු වටිනාකමක් නෙමෙයි කියලා කියනවා. දැන් පළවෙනි එකේ කියනවා 60.4 නම් මනගන්න පුළුවන් වෙයි. 97.73 අපිට දැන් මේ ඔය 97.73 මීටර කෝදුවකින් නම් මයින්ද බෑ. හරි, එතකොට 7ක් සෙන්ටිමීටර නම් මනගත්තා කියලා සේරගෙම්ම. හැබැයි ඉතිරි ටික මයින්ද බෑ. හැබැයි නේ 4 5 කියලා දෙක මයින්ද බෑ. හතරවෙනි එකේනා මනින්න බෑ මීටර කෝදුවෙන්. පස්වෙනි එක මනින්න බෑ මීටර කෝදුවෙන්. මොකද මීටර කෝදුවෙන් මනින්න පුළුවන් කොඩාම මිනිම මිලිමීටර 1යි. එකට අඩුව මනින්න බෑ. එතකොට දෙක මනින්න බෑ, තුන දෙක මනින්න බෑ, හතර මනින්න බෑ, පහ මනින්න බෑ. එතකොට ඔය කියන විදිහට 7 1 7යි නම් මනින්න පුළුවන්. එතකොට මෙතන පොඩි ප්‍රශ්නකුත් තියෙනවා. 12 වෙනි ප්‍රශ්නයේ තුල ඔය උපකරණ භාවිතා කරමින් ලබා ගන්න පුළුවන් මිනුමක් නොවන්නේ. ඒ කියන්නේ ඔය උපකරණ තුනෙම මනින්න පුළුවන් මිනුම් දෙකයි තියෙන්නේ, 1යි 3යි විතරයි. එතකොට 2 4 5 කියන පිළිතුරු තුල තියෙන්නේ ඔය උපකරණ භාවිතා කරලා මනින්න බැරි අය. එතන මිනුමක් නොවන්නේ කිව්වහම එතකොට ඔතන ගැටලුවක් තියෙනවා. ඔය ටිකක් ලොකු ලොකු වටිනාකම් තියෙන නිසා ඒක ඇත්තටම ඔතන තියෙන අයගෙන් කොහොම හරි ගැට ගහලා මැන ගන්න පුළුවන් වුණත් 2 සහ 5 අපිට ඔය මේ හතරවෙනි එකේ නම් මයින්ඩ් බැරි වෙනවා කොහොමද? එතන මයින්ඩ් බැරි එකේනා කිව්වම හතරවෙනි එකේ නම් තවරග මෙයා තමයි මනින්න බැරි එකේනාගේ උපරිම කෙනා. හරි? මනින්න බැරි කෙනාගේ උපරිම කෙනා 4. ඒ නිසා 12 වෙනි එක තවරග 12 වෙනි බහුවරණ උත්තරේ 4 කියලා ගන්න. 4. 13. නිවැරදි ප්‍රකාශය හෝ ප්‍රකාශ තෝරන්න කියලා කියනවා. කැපිටල් A. ඕනෑම වර්නිය උපකරණයක කුඩාම මිනුම මිලිමීටර 0.1යි. හරි? හොඳයි. හරි. ඊට පස්සේ ඇතැම් වර්නිය උපකරණ වල කුඩාම මිනුම මිලිමීටර 0.1කි. ඒ කියන්නේ ඇතැම් හැම එකෙම නෙමෙයි, ඇතැම් මේ වගේ තමයි අපිට කියන්න වෙන්නේ. B නම් හරි. A වැරදි. C. වර්නිය උපකරණයේ කුඩාම මිනුම උපකරණ වල වෙනස් විය හැක. ඔව්, ඒකත් හරි. BC හරි. BC පමණක් හරි. උත්තරය 5. එක ලේසි බහුවර්ණ පේපර් එකක් ඈ. ඒක ලොකු සීන් එකක් නෑ වාට. 14. ගොඩනැගිල්ලක දිග මැනීමට භාවිතා කරන මිනුම උපකරණය වන්නේ ගොඩනැගිල්ලක දිගමනින්ට පාවිච්චි කරන මිනුම් උපකරණය අඩි රූල්ද? නැහැ. මීටර් රූල නැහැ. මිනුම් පටිය? ඔව්. උත්තරේ 3. 15. මිනුම් උපකරණයක් ප්‍රවේශම් කරගත යුතු ආකාරය සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න. කැපිටල් A. මිනුම් උපකරණයක් බිම නොදැමිය යුතුයි. හරි. කැපිටල් B. මිනුම් උපකරණය අනෙක් ආයුධවලින් වෙන් කර තිබිය යුතුයි. ඔව්. C.
අධි ගුෂ්ණත්වයන්ගේ යුක්ත ස්ථානවලින් මිනුම් උපකරණ ඈත් කර තිබිය යුතුයි. ඔව්. මින් සත්‍ය වන්නේ ABC සියල්ලම සත්‍යයි. ABC සියල්ලම සත්‍යයි. 16. වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයෙහි මිලිමීටර එකේ කොටස් 19ක් වර්නියර් පරිමාණයේ කොටස් 10ක් සමග සමපාත වෙනවා. හරි. අහනවා වෙන් කුඩා මෙන්නම කීයද කියලා. මම බලන්න ලස්සන ගානක්. හරි. කතාවක් කියව ගන්න. පොඩ්ඩක් අපි ට්‍රයි එකක් දෙමු. 16 ඉඳලා 22 දක්වා. 16 ඉඳලා 22 දක්වා උත්තර ගන්න බලන්න කොට ටක් ගාලා. 16 ඉඳලා 22 දක්වා. 16 ඉඳලා 22 දක්වා උත්තර ටික ගන්න බලන්න. සිදර 22 දක්වා ඉක්මන් කරගෙන බලන්න. උත්තර ටික දාන්න බලන්න. 16 ඉඳලා 22 දක්වා. 16 ඉඳලා 22 දක්වා ඉක්මන් කරගෙන බලන්න. දාසියරි බහුවරණේ වඩා හදාගන්න වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේ මිලිමීටර එකේ කොටස් 9ක් සමක් කියලා හදාගන්න. මිලිමීටර එකේ කොටස් 9ක් සමද වර්නියර් කොටස් 10ක් සමපාත වෙනවා කියලා හදාගන්න. මිලිමීටර එකේ කොටස් 19ක් නෙමෙයි 9ක් සමග. හරි. ඉක්මන් කරලා ගන්න බලන්න. 16 ඉඳලා 22 දක්වා උත්තර ටික ඉක්මන් කරන්න. හරි. උත්තර ආවද? හරි. මම සාකච්ඡා කරන්නම්. හරි. 16 වෙනි බහුවරණය කියන්නේ වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණයේහි මිලිමීටර එකේ කොටස් 9ක් සමග වර්නියර් පරිමාණයේ කොටස් 10ක් සමපාත වෙනවා. කුඩාම මිනුම නිහන්නේ. එතකොට කුඩාම මිනුම කියලා කියන්න පුතේ. එතකොට පතනදි ගන්නෙ ප්‍රධාන පරිමාණයේ කොටසක අගෙන් වර්නියර් පරිමාණයේ කොටසක අගයක් අඩු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි කරන්න ඕනේ වර්නිය මේ ප්‍රධාන පරිමාණයේ කොටස් ගන්න වර්නිය කොටස් ප්‍රධාන පරිමාණයේ කොටසකගේ වර්නිය කැලි ගානින් අපි දරුවනේ බෙදන්නට වෙනවා. පැහැදිලිද?
හරි, එතකොට දන්නවනේ සූත්‍රය කුඩාම මිනුම කියලා කියන්නේ අපිට ගන්න වෙනවා. හරි, කුඩාම මිනුම අපිට ගන්න වෙනවා මෙන්න මෙහෙම. කුඩාම මිනුම අපිට ගන්න වෙන්නේ මොනවද? වර්ණීය කොටස් ගණන, සෝරි, ප්‍රධාන පරිමාණයේ කොටසක අගය, ප්‍රධාන පරිමාණයේ කොටසක අගය වර්නියර කොටස් ගණනින් බෙදෙනවා. ප්‍රධාන පරිමාණ අමතක කරන නෝට් කර ගන්න. ප්‍රධාන පරිමාණයේ කොටසක අගය, ප්‍රධාන පරිමාණයේ කොටසක අගය බෙදෙනවා වර්නියර් කොටස් ගණනින්. හරිද? හරි, එතකොට ප්‍රධාන පරිමාණයේ කොටසක අගය කියන්නේ මිලිමීටර් වලින් කීයද? එකයි. වර්ණීය කොටස් ගණන කීයද? 10යි. උත්තරය දශමිකක් කියලා එනවා මිලිමීටර් වලින් කුඩාම මිනුම. හරි, මෙයා ආවනම් ඔබ නිවැරදි. හරි, උත්තරය 3. 17. වර්ණීය කැලිපරයේ කඩංගු නොවන කොටසක් වන්නේ වර්ණීය කැලිපරයක. හරි, වර්ණීය කැලිපරයක පිටහණු තියෙනවා. හරි, දෙක ඇතුළු හණු තියෙනවා. හරි, වර්ණීය පරිමාණයක් තියෙනවා. හරි, ඊට පස්සේ කූරකුත් තියෙනවා. හරි, වට පරිමාණයක් කියලා එකක් තියෙනවද? වට පරිමාණයක් තියෙන මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය වර්ණීය කැලිපරේ නෙමෙයි. එහෙනම් 14 උත්තරය 4. 14 උත්තරය 4. 18. මූලාංග දෝෂ පිළිබඳව කරලා තියෙන පහත සඳහන් ප්‍රකාශ සලකලා බලන්න කියලා කියනවා. කැපිටල් A. දෙන ලද උපකරණයක මූලාංග දෝෂය මිනුමේ අගය මත රඳා පවතී. දීපු උපකරණයක මූලාංග දෝෂය මිනුමේ අගය මත රඳා පවතිනවා. හරි. කැපිටල් B. මිනුමක් නැවත නැවත කිහිප වරක් ගැනීමෙන් මූලාංග දෝෂී වත් කළ හැක. මිනුමක් නැවත නැවත කිහිප වරක් ගැනීමෙන් මූලාංග දෝෂීවත් කරන්න පුළුවන්ලු? බෑ, එහෙම කරන්න බෑ. C. වර්ණීය පරිමාණය සහිත උපකරණවල පමණක් මූලාංග දෝෂ පවතී. නෑ, එහෙමත් නැහැ. මින් සත්‍ය වන්නේ ඒ පමණයි. ඒ පමණයි. උත්තරේ 1. 18ට 1. 19. මයික්‍රෝමීටර් ස්කුරුප්පු ආමාණය කඩංගු කොටසක් නෙමෙලු. කිනිහිරය තියෙනවා. හරි, 2. ඉද්ද තියෙනවා. 3. විල්ල තියෙනවා. 5. දිදාලේ තියෙනවා. 4. කූර. මයික්‍රෝමීටර් ස්කුරුප්පු ආමාණයක කූරක් නැහැ. ඒ තියෙන්නේ වර්ණීය කැලිපරයක. උත්තරය 4. 19 වෙනි උත්තරේ 4. 20. කෝණ මැනීමට භාවිතා කරනුවේ කෝණ මනින්න කෝදුව ගන්නවද? නැහැ. මිනුම් පටිය? නැහැ. කෝණමානය? ඔව්. උත්තරේ 3. 20 තුන උත්තරේ. 21. ඉස්කුරුපු පොට ක්‍රියාව පාදක කර නිපදව ඇති මිනුම් උපකරණය වන්නේ. ඉස්කුරුපු පොටක ක්‍රියාව පාදක කරගෙන නිර්මාණය කළ යුතුද? මොකද්ද? මයික්‍රොමීටර් ඉස්කුරුපු ආමාණයයි. මයික්‍රොමීටර් ඉස්කුරුපු ආමාණයයි. එතකොට බලමු පළවෙනි එකන මයික්‍රොමීටරයයි. උත්තරේ 1. ඒකන මයික්‍රොමීටර් ඉස්කුරුපු ආමාණය තමයි ඔය මයික්‍රොමීටරය කියලා කියන්නේ. උත්තරේ එයා. එක උත්තරේ. 22. පහත සඳහන් ඒකක වලින් එක් ඒකකයක්ින් මිනුම් ලබන මාසනි මනුල් ලබන භෞතික රාශිය අනිකුත් ඒවායින් මනුල් ලබන භෞතික රාශිය වල වෙනස්ද? මේ ඒකකය මොකක්ද මේ කියන්නේ? පහත සඳහන් ඒකක වලින් එක් ඒකකයකින්, හරි, පහත සඳහන් ඒකක වලින් එක් ඒකකයකින් මනුල් ලබන භෞතික රාශිය අනිකුත් ඒවායින් මනුල් ලබන භෞතික රාශිය වඩා වෙනස්ද? මෙමෙ ඒකකය වන්නේ. දැන් පළවෙනි එකනක් කියනවා EV. තප්පර ජූල් ඊට පස්සේ තප්පර වොට් පැට් කිලෝ වොට් පැය. හරි, මොනවද මේ කියන්නේ? අයහන්න මේක තේරුන්නේ නැවන් හිතන වලට නැහැ. පහත සඳහන් ඒකක වලින් එක ඒකකයකින් මනුල් ලබන භෞතික රාශිය අනිකුත් ඒ වයින් මනුල් ලබන භෞතික රාශියට වඩා වෙනස්ලු. මේ මේ ඒකකේ වන්නේ මොකක්ද කියලා අහනවා. හරි, දැන් තප්පර ජූල් කිව්වහම හරි, එක ඒකකින් මනවන භෞතික රාශිය අනිකුත් ඒවායින් මන ලබන භෞතික රාශියට වඩා වෙනස්. තප්පරෙදි ජූල් කිලෝවාට් තප්පර රාජ් ඊවි. හරි, මම මේක ඉස්සරහට තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට. 22 ප්‍රශ්නෙට. හරි, මොකද ඔයාලා තාම මේක දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ EV කියන එකකේ මොකද්ද කියන එකත්, MEV කියන එකකේ මොකද්ද කියන එකත් ගැන තාම තව චුට්ටක් ඉස්සරහට මම පාඩමේ ඉස්සරහට තව ටිකක් ගිහිල්ලා කියලා දෙන්නම්. 22 උත්තරේ ගන්නකොට මම එතෙන් දෙක යනවා. හරි, අතන උත්තරේ වෙන්න 5. මම උත්තරේ 5ට
හේතුව මම ඉස්සරහට කියන්නම් තව ඉතින් පහතට දැනට සලකුණු කරගන්න මම ඉස්සරහට කියලා දෙන්නම් මොකක්ද ඒ කියලා. හරි ෆයින්. ටී එක පේපර් එකේ කියන්නේ මේ සම්මත මිනුම් සහ මිනුම් උපකරණ කියන පේපර් එක පැත්තකින් දැන් තියාගන්න. හරි ඒක වැඩි වෙලයි. තියලා උදේ ගන්න ඔයාලා අද දවසේ අපි වෙන සාකච්ඡා කරන්න බිම් මැනීම පිළිබඳව. හරි ගන්න අතට බිම් මැනීම නිවන් මේ පේපර් එක අතට ගන්න බිම් මැනීම අතට ගන්න එකක් ගාලා. දැන් සර්වේ නෝට් එක දාගත්තේ මට පොඩ්ඩක් කියන්න. සර්වේ නෝට් එක දාගත්තද? සර්වේ නෝට් එක බැලුවද? ටියුට් එකේ වැඩ ටික කම්ප්ලීට් කරගත්තද සර්වේ වල? මට චුට්ටක් කියන්න. සර්වේ කම්ප්ලීට්ද බලන්න. කවුද නැහැ. ඇයි බැලුවද නැද්ද තව සර්වේ එක? සර්වේ එක බලන්න වන්ද තුන වැඩි කරගන්න අමාරු වෙයි. දැන් ඔය බලන්න ඕනේ දැන් ඒ ඔතන කොයි කාලද ඉවර කරගන්නේ? හ්ම්? නේද? ඇසා ශික කොයි කාලෙද දැන් ඔක ඉවර කරගන්න ඕන අපුරුත් වෙන්නේ? දැන් නෝට් එකක්වත් දාගත්තේ නැතුව නෝ ඒක බලන්න නැතුව ඔය කොහොමද මේ ගණන් ටිකක් හදන්නේ? මේ සතියේ හරි. අද මේ සතියේ දැන් මම ඉලෙක්ට්‍රොනික නෝට් එකක් දෙනවනේ. ඒක ඊට වඩා ලොකු එකක් වෙනවනේ. ඒතර ඕවට ඔය ටිකක් නෝට් කරගන්න එපා. දැන් මේ මාසෙ ඉවරෙද්දී දීපු පාඩම් පහේම වැඩි ටික ඉවර වෙන්න ඕනේ. එතකොට දැන් ඉතින් දැන් මේ මාස දැන් ලබන සතියේ මේ මාසෙ ඉවරනේ. අතර ලබන සතියේදී දැන් අපි තව TDS පාඩම කරන්න තියෙනවා, ඉලෙක්ට්‍රොනික පාඩම කරන්න තියෙනවා. එතකොට ඒ වෙනකොට වැඩ ටික පටපට ගාලා ඉවර කරගන්න ඕනේ. හරි එහෙම නැත්නම් වැඩි අවුල් වෙයි ඈ. තේරුණානේ? හරි රයිට්. හරි. හොඳයි. මම පැහැදිලි කිරීම කරන්න පුතේ. රයිට්. එනවා බිම් මැනීම ડોකියුමන්ට් සෙට් එකට එන්න. බිම් මැනීම ડોකියුමන්ට් සෙට් එකට ඒක එන්න ටී පළවෙනි එකට බිම් මැනීම පළවෙනි කොටසට එන්න ටී පළවෙනි එකට එන්න යගේ. හරි. පළවෙනි ප්‍රශ්නේ බිම් මැනීමට අදාළව දැන් සශික පේපර් කතේ තියෙනවද? පේපර් කතේ තියෙනවද? හාම හොයනවා. හා හොයා ගන්නකෝ. හරි. ඒක පළවෙනි ප්‍රශ්නය. බිම් මැනීම එක කොටසේ පළවෙනි ප්‍රශ්නය ගත්තාම හරි පළවෙනි ප්‍රශ්නය ගත්තාම පළවෙනි කොටස මට්ටම් ගැනීමේ ප්‍රධාන පියවරයන් කවරේද? හරි මට්ටම් ගැනීමේ ප්‍රධාන පියවරයන් කවරේද? හරි දරුවනේ මට්ටම් ගැනීමේ ප්‍රධාන පියවරයන් කියලා කියන්නේ අපි මට්ටම් ගන්නවා. ඒ කියන්නේ දරුවනේ දැන් අපි මට්ටම් ගැනීමේදී අපි භාවිතා කරන හරි අපි භාවිතා කරන රටා කීපයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම අපි දැන් ඇත්තටම මට්ටම් ගන්නවා කියලා කියන්නේ පොළව මත අපි දරුවනේ පිහිටන මට්ටම් ටිකේ නැත්තම් ඒ තියෙන තත්ත ටිකේ දැන් අපි ඇත්තටම ඒ ගන්නෙ. එතකොට දැන් අපි ඔය මට්ටමක් ගන්නවා කියලා කියනකොට හරි අපි දැන් ඔය මට්ටමක් ගන්නවා කියලා කියනකොට ඔක අපි ස්ටෙප් තුනකින් කියනවනේ. දැන් අපි මට්ටම් ගනිීමේදී ඒක ලෙවල් කරනකොට යම් බිමක හරි යම් බිමක් අපි ලෙවල් කරනකොට දරුවනේ මුලින්ම අපි කරනවා උපකරණ ස්ථානගත කරන්නට ඕන. උපකරණය ස්ථානගත කිරීම කරනවා. උපකරණ ස්ථානගත කරනවා. උපකරණ ස්ථානගත කරලා ඉවර වෙලා උපකරණය මට්ටම් කරනවා. උපකරණය මට්ටම් කරනවා. ඊට පස්සේ අපි කරනවා මොකද? අසම්පාත දෝෂය ඉවත් කිරීම කරනවා. අසම්පාත දෝෂ ඉවත් කරනවා. එතකොට තමයි අපිට මේ වැඩ ටික කරන්න පුළුවන් වෙන්නේ. ආයහන්නකෝ අපි දැන් කරන්නේ මෙහෙමයි. අපි දැන් උපකරණයක් අපි භාවිතා කළ එකන මට්ටම් උපකරණයක් භාවිතා කරලා වැඩ කරද්දී මට්ටම් ගැනීමේ ප්‍රධාන පියවර තුනයි තියෙන්නේ. පළවෙනි එක කරන උපකරණය ස්ථානගත කරනවා. පළවෙනි එක උපකරණ ස්ථානගත කරනවා කියන්නේ දැන් අපි ලෙවල් මැෂින් එකක ට්‍රයිපෝඩ් එක දෙනවනේ. ට්‍රයිපෝඩ් එක අපි දරුවනේ අපිට පහසුවෙන් ඒක වටේ කරගෙන පුළුවන් තැනක මේක රැඳවීම කරලා ට්‍රයිපෝඩ් එකේ උපකරණය ඉර කර ගන්නවා. ඊට පස්සේ උපකරණය මට්ටම් කරනවා, ලෙවල් කරනවා. ඊට පස්සේ අසම්පාත දෝෂය දරුවනේ මේ ඉවත් කරන ඔව් අසම්පාත දෝෂය අපි ඉවත් කිරීම සිදු කරනු ලබනවා. පැහැදිලිද? ඔන්න ඔය පියවර තුනෙන් තමයි උපකරණයක් අපි මට්ටම් කරන්නේ. හරි. ලියන්න පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ උත්තරය මට්ටම් ගැනීමේ ප්‍රධාන පියවරයන් කවරේද? ලියන්න පුතේ මෙහෙම
ලියන්නේ අඩියරට පළවෙනි එකන ලියන්න උපකරණය ස්ථානගත කිරීම උපකරණය ස්ථානගත කිරීම උපකරණය ස්ථානගත කිරීම ඊළඟට ලියන්න උපකරණය මට්ටම් කිරීම උපකරණය මට්ටම් කිරීම ඊට පස්සේ තුන්වෙනි එක ලියන්න අසම්පාත දෝෂය ඉවත් කිරීම අසම්පාත දෝෂය ඉවත් කිරීම අසම්පාත දෝෂය ඉවත් කිරීම හරි අසම්පාත දෝෂය ඉවත් කිරීම ඊට පස්සේ දෙවෙනි කොටස මට්ටම් ගැනීමේදී භාවිතාවන පහත වචන හඳුන්වන්න කියලා කියනවා මට්ටම් ගැනීමේදී භාවිතාවන පහත වචන දරුවනේ ඔය වචනවල තේරුම් ටික නැත්නම් ඔය වචනවල අදහස් ටික කොහමම නෝට්බුක් එකේ නැත්නම් අපි ටියුට් එකේ කොහම ලියාගෙන තියෙනවා එතකොට එතනින් ඔයා ඇවිල්ලා ඒ වචනවල තේරුම් ටික ගන්න හරි ඒ කියන්නේ උන්නිත මට්ටම් කියන්නේ මොකද්ද පිල් ලකුණ කියන්නේ මධ්‍යන මොහොත මට්ටම මේ සියල්ලක්ම නෝට් එකේ තියෙනවා ඒ ටික බලලා හැමෝම වට නෝට් කරගන්න පුළුවන් හරි සශික මට කියනකොට මේ පේපර් එක හම්බුණාද තාම නැද්ද අහම්බුණ හරි එතකොට පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස හරි දෙවෙනි කොටස නෝට් එකේ දිනන බලලා ලියා ගන්න හැමම ඒක මූලික අර්ථ දැක්වීම ටිකක් තියෙන්නේ ඒක ගැටලුවක් නැහැ තුන්වෙනි කොටස දෙනවා ඔබ ස්වයංක්‍රීය ලෙවලයක් එක ස්ථානයක ස්ථාපනය කර භූමියේ හැඩය ඇඳීම සඳහා ලබාගත් උන්නිත මට්ටම ගණනය කරන්න හරි තොරතුරු ටිකක් දෙනවා මෙම දත්ත භාවිතයෙන් නැගුම් බැසුම් යොදාගෙන එක් එක් ස්ථානයේ උන්නිත මට්ටම ගණනය කරන්න ඒවල පිල් ලකුණ 10ක් ලෙස ගන්නවා ගණනේ නිවැරදි බව තහවුරු කරන්න කියලා කියනවා. හරි. ඔන්න ගානකට දැන් එනවා. හරි. දැන් චුට්ටක් හොඳට බලාගෙන ඉන්න. මම මේ ගාන හදන රටාවක් කියනවා. හරි. ඔය දීලා තියෙන විස්තර ටික හොඳට බලන්න. ඔය දීලා තියෙන විස්තර ටික මම දානවා මෙන්න මේ ටේබල් එකකට. හොඳට බලාගෙන ඉන්න. නැගුම් බැසුම් වගුවක් හදන්න කියලා කියන්නේ. මෙතන තියෙන 1 2 3 4 5 6 කියලා අපිට විස්තර 6ක් තියෙනවා. මම මේ සියල්ලම දානවා නැගුම් බැසුම් වගුවකට. හොඳින් බලන්න මම මේ කරන වැඩේ. හරි මම මෙතනින් දානවා මේක තමයි මට්ටම් ස්ථානය ඊට පස්සේ ඔව් මේක බෑක් සයිඩ් එක මේක ඉන්ටර්මීඩියට් සයිඩ් ෆෝ සයිඩ් රයිස් ෆෝල් රිඩියුස් ලෙවල් ප්‍රී මාක් හරි ඔන්න බලන්න මෙතන මම ගන්නවා මට්ටම් ස්ථානය මම මේ කොලම් එක ගන්නෙ මට්ටම් ස්ථානය කියලා හරිද මේක මට්ටම් ස්ථානය මම මේක ගන්නවා බැක් සයිඩ් මෙයා ගන්නවා හරි මේක මම බැක් සයිඩ් ගන්නවා මේක මම ගන්නවා ඉන්ටර්මීඩියට් සයිඩ් මෙයා මම ගන්නවා ෆෝ සයිඩ් මෙයා මම ගන්නවා රයිස් ඒ කියන්නේ දන කියන කොටස ඊට පස්සේ මෙයා ගන්නම් මම ෆෝල් ඍණ කියන කොටස මම මෙයා ගන්නවා රිඩියුස් ලෙවල් උඩිත උස කියන කොටස මෙයා ගන්නවා ඩී මාක් විස්තරය හරි ඔන්න බලන්න මට්ටම් ස්ථානය ගත්තාම මම ගන්නවා මෙතන මට්ටම් ස්ථාන 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි හරි බැක් සයිඩ් මේක දීලා තියෙන තොරතුරු ටික ඔන්න මම දාන විදිය හොඳට බලාගෙන ඉන්න. බැක් සයිඩ්. දැන් මේක තියරි නෝට් එක හරියට ඔළුවට දාගත්ත කෙනෙක් නම් ගැටලුවක් නැහැ. තියරි වල මම මේ ගණන් ගොඩක් හදලා තිබුණා. එතකොට හරි. දැන් මෙතෙන්ට එන්න කලින් දැන් මේ පන්ති ඉන්න දරුවෝ නෝට් එක තියරි නෝට් එක බලලා ඒකේ තියරි වල ගණන් ටික හදලා ඉවරලා මේ පාට් මෙතෙන්ට එන්න නැත්තම් තේරෙන්නේ නැතු වෙයි. මම පැහැදිලි කරනවා මෙහෙම බැක් සයිඩ් එක. බැක් සයිඩ් එක ගත්තාම මේ දීලා තියෙන තොරතුරු වල පටන් ගන්න තැනම තියෙන බැක් එක 1.71යි. 1.71යි ඊට පස්සේ B කියන්නේ ඉන්ටර්මීඩියට් එකක් 2.3 බින්දු ඉන්ටර්මීඩියට් ඊළඟ 1.87ක් ඉන්ටර්මීඩියට් 1.02ක් ඉන්ටර්මීඩියට් 2.03ක් ඉන්ටර්මීඩියට් 1.85 ෆෝසයිට් හරිද ඊට පස්සේ මේකේ A වල පිල් ලකුණ 10ක් කියලා කියනවා එතකොට මෙයාගේ පළවෙනි පිහිටීමේ රීමාර්ක් එක කියන්නේ A B, C, D, E සහ F. Reduce level එක ආරම්භක අවස්ථාවේ 10ක් මීටර් කියලා කියනවා.
හරි මේ තීරුව මම සිග්මා කියලා ගන්නවා. හරි දැන් ඔන්න අපිට වැඩ ටිකක් තියෙනවා කරන්න. හරි මුලින්ම කරන්න පුතේ ඉන්න දරුවෝ ටික ටක්කල මේ විදිහට ටේබල් එක දාගන්නකො. මම ඊට පස්සේ මේක ගාන හදන විදිහ කියන්නම්. මෙතන තියෙන මට්ටම් ස්ථානය කියලා. මට්ටම් ස්ථානය ටක්කල මේ ටේබල් එක දාගන්නකො. ටක්කල ටේබල් එක දාගන්න. අපි දැන් නැගුම් බැසුම් ගණන් ටිකක් හදන්න යන්නේ. ටේබල් එක දාගන්නකො ටක්ටක් ගාලා. ටේබල් එක දාගෙන ඉවර කරන්න. ඔය පළවෙනිම කොලම් එකේ තියෙන මට්ටම් ස්ථානය වැඩි ඉවර කරන්න මට කියන්න වැඩ හරි කියලා. ඉක්මන් කරන්න. ටේබල් එක ගණගෙන ඉවරද? තම වෙලා යනවාද මට කියන්න. ඊට පස්සේ මම ඔය හදන රටාවක් තියෙනවා මට ඒක කියලා දෙන්න ඕන.
හරි දැන් මේ ටේබල් එක ෆිල් කරන විදිහක් තියෙනවා. හොඳට බලාගන්න. මේක ෆිල් කරන්නේ මෙහෙමයි. හරි කොහොමද ෆිල් කරන්නේ? මේ උඩ කොලම් එකේ වටිනාකම තියෙනවනේ, මෙයාගෙන් මෙයා අඩු කරන්න. අඩු කරලා ලැබෙන අංකේ ධන නම් රයිස් තීරුවේ දාන්න, ඍණ නම් ෆෝල් තීරුවේ දාන්න. ඒකෙන් මම සුළු කරලා පෙන්වන්නම්කො. මෙන්න මෙහෙමයි. දැන් මම කරනවා 1.71 එකෙන් අඩු කරනවා 2.3ක්. අඩු කරපුවාම එන්නේ ඍණාභයක්. එහෙනම් මම රයිස් ෆෝල් පළවෙනි තීරණය මොකක්ද වෙන්නේ? මෙයාගේ මේ අඩු කරපුවාම ධන නම් මේ තීරුවේ, ඍණ නම් මේ තීරුවේ. ධනාභයක් එන්නේ නැහැ. ඒ නිසා ඒක ඍණක් ගැහුවා. ඍණ වලට එනවා 0.59ක්. ඊට පස්සේ මම මෙයාගෙන් මෙයා අඩු කරනවා. මම මේ කරනකම් බලන් ඉන්න. 2.3ෙන් අඩු කරනවා 1.87ක්. ලැබෙනගේ ධනයි. එහෙනම් ධන කියන්නේ මෙයාගේ. 0.43ක් කියලා එනවා. ඍණ නැහැ කියලා ඉරක් ගැහුවා. මෙයාගෙන් මෙයා අඩු කරනවා. උඩ තීරුවෙන් යට තීරුව. 1.87ෙන් අඩු කරනවා 2.02ක්. ඍණාගයක් එන්නේ ධන නෙමේ, ඍණ කියන්නේ 0.13යි. මෙයාගෙන් මෙයා අඩු කරනවා 2.02ෙන් අඩු කරනවා 2.03ක්. ලැබෙන ඍණාගයක් ධන නෙමේ ඍණ 0.03ක්. මම මෙයාගෙන් මෙයා අඩු කරනවා මේ තීරුවෙන් මේ තීරුව 2.03ෙන් අඩු කරනවා 1.85ක්. ලැබෙන ධනාගයක් 0.18ක් කියලා ධනය එනවා. ඍණ නෙමේ, ඍණ නැහැ. හරි ඔන්න ටික ඉවරයි. පැහැදිලිද? මොකද්ද කරේ? උඩ තීරුවෙන් යට තීරුව අඩු කළා. උඩම දෙන්නට කොංගුත් දෙන්නේ නැහැ. ඒකට ඉන්න දෙකක් ගැහුවා. මෙයාගෙන් මේ අඩු කළා. ධන නම් මේ තීරුවේ, ඍණ නම් මේ තීරුවට දානවා. නමුත් මෙතනදී ඉන්නේ ධන නිසා, සර් ඍණ නිසා ධන නෙමේ කියලා ඉලක්ක ගහලා ඍණවට වටිනාකම දැම්මා. ඒ විදිහට අඩු කළා, අන්තරයන්ට එකේ ගත්තා. හරි ඊට පස්සේ තව වැඩක් තියෙනවා. ඔන්න බලන්න ඊළඟට දැන් රිඩියුස් ලෙවල් එක දෙනවනේ. දෙන්නට පස්සේ අපි කරන්නේ මෙහෙමයි. මෙයයි මෙයයි සලකනවා. මේ දෙන එකතු කරනවා. ඇත්තටම මේ තීරුවේ තියෙන ඍණාගයන් මේකට මේක එකතු කරද්දි මෙයාගේ මේක ඇත්තටම අඩු වෙනවා. 10ෙන් අඩු වෙනවා 0.59ක් අඩු වෙනවා. 10ෙන් 0.59ක් අඩු නම් වෙනවා 9.41ක්. මෙයාගේට මෙයාගේ එකතු කරනවා. මෙයාගේ අඩු වුණානේ. මේක ධන නිසා මෙයාට මේ එකතු වෙනවා. එතකොට 9.41ට එකතු වෙනවා 0.43ක්. ඒ කියන්නේ 9.84ක්. මේකෙන් මේක අපි අඩු කරනවා. මේකෙන් මේක ඍණ නිසා අඩු වෙනවා. අඩු වෙනවා 0.13ක්. ඒ කියන්නේ 9.71ක් කියලා එනවා. මේකෙන් මේක ඍණ නිසා ආය අඩු කරනවා. අඩු කරනවා 0.03ක් අඩු වෙනවා. 9.68ක් එනවා. ඒකට මේ තීරුව එකතු කරනවා. 0.18ක් එකතු වෙනවා. 9.86ක් එනවා. දැන් එක්සෑම් එකේ ගණන් හදද්දී මේ මේ ඉදිරියට ඊතර දාන්න අවශ්‍ය නැහැ. මම මේ ඊතර දැම්මේ මේ ගාන හදනකොට යන ස්ටෙප් එක ඔලුවට දාගන්න. දැන් මේ ගාන මේ ගණන් අවබෝධ කරගන්න අනිවාර්යයෙන්ම තීරණ නෝට් එක බලන්න. තීරණ නෝට් එකේ මම මේ ගණන් ටික හදලා තියෙනවා. මේ වගේ උදාහරණ ගොඩක් කතා කරලා තියෙනවා. ඒ මොනවා තමයි මේක හොඳට තේරෙන්නේ ඈ. හරි. ඊට පස්සේ ඔන්න මේ තීරණ දෙක ඕකේ. දැන් ඊට පස්සේ කරනවා රිඩියුස් ලෙවල් එකේ අවසාන අගය ගන්නවා. 9.81යි. අවසාන අගෙන් ආරම්භක අගය අඩු කරනවා. 10ක් අඩු කරනවා. මෙයාගේ මේක අඩු කරනවා. 9.86ෙන් 10ක් අඩු කරනවා. උත්තරයක් එනවා අපිට ඍණ 0.14ක්. ඊට පස්සේ ෆෝල් තීරුව එකතු කරන්න. මේ තීරුව එකතු කරන්න. 0.59ක්. ඒකට එකතු වෙනවා 0.13ක්. ඒක එකතු වෙනවා 0.03ක්. උත්තරයක් එනවා 0.75ක්. මේ තීරුවත් එකතු කරන්න. 0.43යි 0.43ට එකතු වෙනවා 0.18ක්. එකතු වුණාම 0.61යි. ඊට පස්සේ මෙයාගෙන් මේක අඩු කරන්න. මේක අඩු වෙනවා. 0.75ක් අඩු වෙනවා. උත්තරේ නම් ඍණ 0.14යි. මේ වෙනසම තමයි මෙතනත් තියෙන්නේ. හරි. ඊට පස්සේ ෆෝස් ඒකෙන් මේ ෆෝ සයිඩ් තීරුව එකතු කරන්න. 1.85යි. බැක් සයිඩ් තීරුව ගන්න. 1.71යි. මේ දෙන්නගේ අන්තරය ගන්න. මෙයාගෙන් 1.85 අඩු වෙනවා. අඩු වෙද්දි 1.71ෙන් අඩු වෙනවා 1.85ක්.
දින දශම එකයි හතරක් තියෙනවා. දැන් හැමෝගෙම අන්තරයන් සමානයි. හැමෝගෙම අන්තරයන් සමානයි කියන්නේ ටේබල් එක කම්ප්ලීට් නිවැරදි. එතකොට ගණනේ නිවැරදි බව තහවුරු කරන්න කිව්වම අපි ඔතනදී ඕකත් කළා. හරි, එපිට කරන දැන් පළවෙනි ගානේ මම ඔන්න ලස්සන යෙදීම් ගණනාවක් කියලා දුන්නා. දැන් ඔයාලා නිශ්ශබ්ද පොදු මේක නිර්මාණය කරගන්න පළවෙනි ගානේ නිසා මේ ස්ටෙප් වලට අදාළ එක එක පාටින් පාට කියන්නේ වෙනම පාටකින් ඊතර දාගන්න මේ අඩු වෙනව එකතු වෙනව කොහොමද වෙන්නේ කියලා අවබෝධයක් ගන්න. හරි, ඔක ඉස්සරම කරලා ඉවර කරගන්නකො. හරි, අපි ඊට පස්සේ ගණන් ටිකක් හදමු අවබෝධ වීමේ පහසුව සඳහා. ඉක්මන් කරන්න බලන්න. වැඩි ඉවර කරන්න කියන හරි කියලා. හරි, නෝට් කරගෙන ඉවරද? ඉවරනම් මට කියන්න.
හරි ඉවරයි. රයිට්. ඊට පස්සේ එනවා අපි කතා කරන්න පළවෙනි ප්‍රශ්න ඉවරයි. එනවා දෙවෙනි ප්‍රශ්නට. දැන් මේ ගණන් ටික අපි හදමු. කර හොඳට අවබෝධ වෙයි. දෙවෙනි ප්‍රශ්නට එනවා. තාක්ෂණ නිවේදයේ හදාරන සිසුවකු පාරක හරස් කඩක් සරි දික්කඩක් ඇදීම සඳහා ලබාගත් පාඨාංක පහත වගුවේ දීලා තියෙනවා කියලා කියනවා. හරි. රයිට්. ඔය දීලා තියෙන තොරතුරු අනුව පළවෙනි කියනවා ඒ කොටස මෙහි ඒ ස්ථානයේ తాවකාලික පිල් ලකුණ මීටර 100ක් වෙත සලකලා නැවත මෙම වගුව පිටපත් කරගෙන නැඹුම් බැසුම් වගුවක් භාවිතා කරලා, ඒ කියන්නේ මේ අපි දැන් කතා කරපු වගේම වගුවක් භාවිතා කරලා මෙයාගේ ඌනි තුස ගණනය කරන්නලු, ගණනේ නිවැරදි බව තහවුරු කරන්නලු. ඒ කියන්නේ අපි මේ අද විදියටම මේ ගාන හදන්න කියලා කියන්නේ. හරි. ඔය තීරුවේ තිබ්බ විදියටම කොළ සහිතව වගුව ඇඳගනු බලන්න ටක් දාලා. වගුව ඇඳගත්තනම් හරි. ඔය දීලා තිබ්බ විදියටම වගුව ටක් දාලා නිර්මාණය කරගනිමු. හරි. නේද වගුව ගත්තට පස්සේ මෙන්න මෙහෙම ලැබෙනවනේ. හරි වගුව අපි හදාගමු. රයිට්. බැක් සයිඩ්, ඉන්ටර්මීඩියට් සයිඩ්, ෆෝර් සයිඩ්, රයිස්, ඕල්, රිඩියුස් ලෙවල්, රීමාර්ක්. හරි. රයිට්. මට්ටම් ස්ථානය, මට්ටම් ස්ථාන කලින් වගේම නෝට් කරනවා. මට්ටම් ස්ථානය මෙයාලගේ බැක් සයිඩ්, ඉන්ටර්මීඩියට් සයිඩ්, ෆෝර් සයිඩ්, රයිස්, ෆෝල්, රිඩියුස් ලෙවල්, රීමාර්ක්. හරි. මෙයාගේ තියෙනවා ස්ථාන ගත්තාම A, B, C, D, E, F, G, H. හරි. ඔන්න ස්ථාන ටික. හරි. බැක් සයිඩ්. දීලා තියෙන වගේ තොරතුරු එහෙම දාගමු. බැක් සයිඩ්. 5.1 5.1.0 B වලට එනවා ඉන්ටර්මීඩියට් සයිට් එකක්. 4.2 3.7 මෙයාට බැක් එකක් එන්නේ 3.2. මෙයා ඉන්ටර්මීඩියට් 5.6 4.3 1.2. ඊට පස්සේ හරි මෙයාට අදාළ මෙතන ෆෝසයිට් එක එනවා 4.7. මෙතන ෆෝසයිට් එක එනවා 2.5. හරි එච්චරයි. ඊට පස්සේ මෙයාගේ ඒ ස්ථානයේ පිල් ලකුණ කියන රිඩියුස් ලෙවල් එක මෙයා මීටර 100ක් කියලා දෙනවා. හරි එච්චරයි. මේ තීරුව මොකද පුරවන්න දෙයක් නැහැ. එහෙනම් මේක තියන්නේ තොරතුරු අපිට දෙන නැති නිසා මෙයා සිග්මා කියලා ගන්නවා. හරි. බලන්න අපිට try එකක් දෙමු බලන්න පුතේ. අර කලින් වගේම වටිනාකම් ටික complete කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරන්න. එස මෙයාගෙන් මෙයා අඩු කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරන්න. මෙයාගෙන් මෙයා අඩු කරන්න. ධන රින්න බලන්න දාගෙන දාගෙන යන තිබ්බ විදිහටම හරි පොඩි try එකක් දෙමු බලන්න හැමෝම. මම හිතන ගැටලුවක් නැති වෙයි. උත්සාහ කරන්න බලන්න. හරි උත්සාහ කරමු බලන්න පුළුවන් වෙයි උත්තර ගන්න. ටට්ටක් කරගම් බලන්න. තනියම බලන්න ටේබල් එක ෆිල් කරන්න. හරි ඉක්මන් කරමු බලන්න.
ඉවරද උත්තර අරන් ඉවර නම් මට කියන්න ඉක්මන් කරන්න. හරි බලමු මෙන්න මෙහෙම ඇවිල්ලා තියෙනවද කියලා වට. හරි මං හිතනවා වට ඇවිල්ලා ඇති. රයිට් හරි බලමු. රයිට් දැන් විසඳුම් ටික මෙහෙම ලැබෙනවා. 5.1 අඩු වෙනවා 4.2ක්. මෙයාගේ මෙයාගේ ඔත් වෙන ඍණාගයක් සර් ධනාගයක් 0.9යි ඍණ නැහැ. ඊරස 4.2 අඩු වෙනවා 3.7ක් ධනාගයක් එන්නේ 0.5යි ඍණ නැහැ. 3.7ෙන් අඩු වෙනවා 4.7ක් ඍණ එකක් එන්නේ ධන නැහැ ඍණ එකයි. ඊට පස්සේ 3.2ෙන් අඩු වෙනවා 5.6ක් මෙයාගේ මේ අඩුන ඍණාගයක් එන්නේ 2.4යි. 5.6ෙන් අඩු වෙනවා 4.3ක් ධනාගයක් එන්නේ 1.3යි ඍණ නැහැ. 4.3ෙන් අඩු වෙනවා 1ක් ධනාගයක් එන්නේ 3.3යි ඍණ නැහැ. 1ෙන් අඩු වෙනවා 2.5ක් ඍණ ගාණක් එන්නේ ධන නෙමෙයි ඍණ 1.5යි. හරි මේ විදිහට කොලම්ස් දෙක ආව නම් හරි බලන්න මේ විදිහට ආවද කියලා. රයිට් හඩබඩ දෙනවා හදා ගන්න. ඊට පස්සේ මෙයත් එක සංසන්දනය කරනවා 100ත් එක්ක මෙයා සලකන්නේ මේක ධන එකතු වෙනවා 100ට එකතු වෙනවා 0.9ක්. ඒ කියන්නේ 100යි 0.9ක් කියලා එනවා. ඊට පස්සේ මෙයාට මෙයා එකතු වෙනවා 0.5ක් ධන 101.4ක් කියලා එනවා. එයාගෙන් එකක් අඩු වෙනවා. එතකොට 100යි 0.4ක් කියලා එනවා. ඒකෙන් මේක අඩු වෙනවා. ඒ කියන්නේ 100.4ෙන් අඩු වෙනවා. හරි 2.4ක් අඩු වෙනවා. එතකොට එනවා හරියටම 98ක් කියලා. මෙයාට මේක එකතු වෙනවා 99.3ක් කියලා එනවා. එයාට මෙයා එකතු වෙනවා 102.6ක්. ඒකෙන් මේක අඩු වෙනවා 101.1යි. ඔය වටි වටිනාකම් ටික ආවද බලන්න. ඔය ටිකක් ආවා නම් හරි. ඊට පස්සේ මෙයාගේ අවසානාගය 101.1ෙන් අඩු කරමු 100ක්. මේක මේක අඩු කරනවා. දැන් උත්තරයක් කියන්නේ 1.1යි. මේ තීරුව එකතු ගන්න. 2.4යි 1.5යි 1යි. ඔය ටික එකතු කරන්න. 4.9ක් වෙනවා. මේ ටික ගන්න. 0.9යි 0.5යි 1.3යි 3.3යි. ඔය ටික එකතු කරනවා 6ක් කියලා එනවා. මේකෙන් මේක අඩු කරනවා 6ෙන් අඩු කරමු අපි 4.9ක් 1.1ක් කියලා එනවා. ඒකත් හරි. මෙතෙන් දෙන්න 4.7ට
එකතු කරනවා 2.5. එකතුව 7.2. මෙයා 5.1 එකතු කරනවා 3.2. 8.3. ඒකෙන් 7.2ක් අඩු කරමු. ඒ උත්තරේ 1.1ක් එනවනේ. හරි බලන්න මෙහෙම ටේබල් එක ආවද කියලා. ටේබල් එක මේ විදිහට ආවා නම් ඔබ නිවැරදි. අඩුපාඩු තියනා ඉන්නවනම් උපරින් හදා ගන්න. ගැටළු වලින් තොරව මේ විදිහට ටේබල් එක ආපු කට්ටිය බලන්න මට කියන්න. අවුලක් නැතුව හරියටම උත්තර ටික ආවා කියලා. හරි පොං කරලා බලන්න. හරි ආවා. රයිට්. හොඳයි. ඊට පස්සේ එනවා අපි කතා කරන්න. මෙතනින් පස්සේ හරි දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. හරි ඒක දෙවෙනි කොටස. මට්ටම් ගැනීමේදී දෝෂයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන සාධක කවරේද? ඒ එක එකක් සඳහා උදාහරණ තුනකින් දෙන්න කියලා කියනවා. හරි මට්ටම් ගැනීමේදී අපිට හම්බ වෙන දෝෂ ගැන මේ අහන්නේ. ඉක්මනින් ඔකේ අඩුපාඩු තුනක් හදා ගන්නකො. ඉක්මනින් හදා ගන්නකො. හරි ඉක්මන් කරන්න. අඩුපාඩු තියෙන ටික ඉක්මනින් ඉක්මනින් වැඩ කර ගන්නකො. ඉතිරි ප්‍රශ්න වලත් අපිට යන්නට ඕන. අඩුපාඩු තියෙන කට්ටිය පට්ට පට්ට ගාලේ කර ගන්න. හරි වෙන්නේ නේද? රයිට්. ඒක දෙවෙනි කොටස දෙනවා අපි. මට්ටම් ගැනීමේදී දෝෂයක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක එකක් තමයි. දැන් සාධක ගත්තාම එකක් තමයි උපකරණ වල ඇති වෙන්න පුළුවන් දෝෂ. ඒ වගේම උපකරණ වල දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මනින්නා විසින් සිද්ධ කරන්න පුළුවන් දෝෂ තියෙනවා. ඒ වගේම පාරිසරික දෝෂක් තියෙනවා. අපි කතා කරමු කීපයක්. ලියන්න මෙන්න මෙහෙම. හරි මෙයාගේ ටේබල් එක වැඩි ඉවරයි. හරි මැනීමේදී ඇති වෙන්න පුළුවන් දෝෂ. ලියන්න පොතේ එකක්. ලියන්න මෙහෙම දෝෂ තුනක් තියෙනවා. පළවෙනි එක ලියන්න උපකරණවල ඇති දෝෂ කියලා ලියන්න. උපකරණවල ඇති දෝෂ. උපකරණවල ඇති දෝෂ. උදාහරණ ලියන්න කීපයක්. මෙන්න මේ වගේ දෝෂ ඇති වෙන්න පුළුවන් උපකරණවල. හරි උපකරණවල ඇති දෝෂ කියලා දාලා උදාහරණ කීපයක් ලියන්න මෙහෙම. ලියන්න මූලාංක දෝෂ. මූලාංක දෝෂ. ඒ වගේම පාටාංක මෙකියාම. මූලාංක දෝෂ. ඒ වගේම පාටාංක මෙකියාම. ඒ වගේම වැරදි ලෙස දිගහැරීම. වැරදි ලෙස දිගහැරීම. වැරදි ලෙස දිගහැරීම. ඒ වගේම කල් යාමේදී. කල් යාමේදී ගෙවීම් හා දුබල වීම. කල්යාමේදී ගෙවීම් හා දුබල වීම. ගෙවීම් හා දුබල වීම. ඒ වගේම යටිය වැරදි ලෙස භාවිතය. යටිය වැරදි ලෙස භාවිතය. යටිය වැරදි ලෙස භාවිතය. ඕවා තමයි උපකරණවල ඇති දෝෂ කියලා අපි කතා කරන්නේ. දෙවැනි දෝෂය ලියන්න. දෙවැනි දෝෂය ලියන්න පොදේ භාවිතා කරන්නන් අතින් සිදුවන දෝෂ කියලා ලියන්න. දෙවෙනි කෙනා ලියන්න භාවිතා කරන්නන් අතින් සිදුවන දෝෂ. භාවිතා කරන්නන් අතින් සිදුවන දෝෂ. භාවිතා කරන්නන් අතින් සිදුවන දෝෂ කියලා දාලා ලියන්න කීපයක් මෙහෙම. උදාහරණ කීපයක් ලියමු.
වැරදි ලක්ෂ්‍ය මත යටිය තැබීම, වැරදි ලක්ෂ්‍ය මත යටිය තැබීම, වැරදි ලක්ෂ්‍ය මත යටිය තැබීම, ඒ වගේම යටිය සිරස්ව නොතැබීම, යටිය සිරස්ව නොතැබීම, යටිය සිරස්ව නොතැබීම, ඒ වගේම මට්ටම් පිටුවේ, මට්ටම් පිටුවේ වැරදි තීරුවල, මට්ටම් පිටුවේ වැරදි තීරුවල, මට්ටම් පිටුවේ වැරදි තීරුවල පාඨාංක සටහන් කිරීම, මට්ටම් පිටුවේ වැරදි තීරුවල පාඨාංක සටහන් කිරීම, වැරදි තීරුවල පාඨාංක සටහන් කිරීම. ඒ වගේම වැරදි ලෙස දත්ත සටහන් කිරීම, වැරදි ලෙස දත්ත සටහන් කිරීම, වැරදි ලෙස දත්ත සටහන් කිරීම. ඒ වගේම තව එකක් ලියන්න පුතේ, වැරදි ගණිත ක්‍රම, වැරදි ගණිත ක්‍රම. හරි, වැරදි ගණිත ක්‍රම. ඔන්න අවස්ථා දෙකක් දැන් කතා කළා. එකක් තමයි උපකරණ වල සිද්ධ වෙන්න පුළුවන් දෝෂ, අනිත් එක මනින්නාව විසින් සිද්ධ කරන්න පුළුවන් දෝෂ. ඊළඟ දෝෂ ලියන්න පාරිසරික දෝෂ. පාරිසරික දෝෂ තුන්වෙනි එකේ ලියන්න පාරිසරික දෝෂ කියලා දාලා එයාට උදාහරණ කීපයක් ලියන්න. පාරිසරික දෝෂ උදාහරණ කීපයක් ලියන්න. ලියන්න උෂ්ණත්වය වෙනස් වීම නිසා, උෂ්ණත්වය වෙනස් වීම නිසා, උෂ්ණත්වය වෙනස් වීම නිසා මධ්‍යගත කළ බුබුල, මධ්‍යගත කළ බුබුල විස්ථාපනය වීම හෝ, මධ්‍යගත කළ බුබුල විස්ථාපනය වීම හෝ, විස්ථාපනය වීම හෝ සංකෝචනය වීම, විස්ථාපනය වීම හෝ සංකෝචනය වීම, සංකෝචනය වීම. ඊළඟට ලියන්න මිරිගුව ඇති වීම, මිරිගුව ඇති වීම. ඒ වගේම තව එකක් මීදුම ඇති වීම, මීදුම ඇති වීම, මීදුම ඇති වීම, මීදුම ඇති වීම. හරි, තුන්වෙනි කොටස කියනකොටේ දෝෂ අවම කිරීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය. දැන් මේ දෝෂ ඇතිවීම වළක්වා ගන්න නැත්නම් අවම කරන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. එකක් තමයි පොතේ සාමාන්‍ය වසර කීපයකට වරක්ම, වසර කීපයකට වරක් උපකරණය, පොතේ කියන මට්ටම් උපකරණය අංක ශෝධනය කරන්නට ඕන. ඒ වගේම මිනුම් කියවීම දෙවතාවක් පමණ කියවල වටිනාකම් ගන්න තීරණ වඩාත් හොඳයි. ඒ වගේම පාරිසරික සාධකවල බලපෑම් අවමෝල කාල පරිච්ඡේදයක මිනුම් කරන්නට ඕන. ඒ කියන්නේ දැන් අධික උෂ්ණත්වය හෝ අධික සීතල නැති මීදුම හෝ දුහුවිලි පරිසරය වැඩිපුර නැති වෙලාවක මිනුම් ගන්න තීරණ වඩාත් හොඳයි. ඒ වගේම මට්ටම් යටියේ සිරස්ව තියාගෙන මිනුම් ගන්නත් ඕන. සිරස්ව තියාගන්න අමාරුයි නම් ඒකට ලෙවල් මැෂින් එකක් වගේ හයි කරගත්තොත් අපිට, ඒ කියන්නේ ස්පීඩ් ලෙවල් එකක් එම හයි කරගත්තොත් සිරස් බව පරීක්ෂා කරගන්න පුළුවන්. හරි, ඒ වගේම යම් මට්ටම් රේඛාවක් එකයි විසින් පමණක් භාවිතා කරනවා නම් ඒකත් වඩා හොඳයි. ලියන්න කිව්වා. ලියන්න මෙහෙම. සාමාන්‍යයෙන්, සාමාන්‍යයෙන් වසර කිහිපයකට වරක්, සාමාන්‍යයෙන් වසර කිහිපයකට වරක්, සාමාන්‍යයෙන් වසර කිහිපයකට වරක් උපකරණවල පවතින, උපකරණවල පවතින, උපකරණවල පවතින දෝෂ සොයා, දෝෂ සොයා අංක ශෝධනය කිරීම, දෝෂ සොයා අංක ශෝධනය කිරීම, දෝෂ සොයා අංක ශෝධනය කිරීම, දෝෂ සොයා අංක ශෝධනය කිරීම. හරි, දෝෂ සොයා අංක ශෝධනය කිරීම. හරි, තව එක්කෙනෙක් අපි කියමු. ලියන්න
මිනුම් කියවීම, මිනුම් කියවීම දෙවතාවක් පමණ සිදු කිරීම, මිනුම් කියවීම දෙවතාවක් පමණ සිදු කිරීම, මිනුම් කියවීම දෙවතාවක් පමණ සිදු කිරීම. තව කල්යන පාරිසරික බලපෑම්, පාරිසරික බලපෑම් අවම වන, පාරිසරික බලපෑම් අවම වන කාල පරිච්ඡේදයක, අවම වන කාල පරිච්ඡේදයක එය සිදු කිරීම, අවම වන කාල පරිච්ඡේදයක එය සිදු කිරීම, එය සිදු කිරීම. තව එකක් තගලන මට්ටම් යටිය, මට්ටම් යටිය සිරස්ව තබා ගැනීම සඳහා, මට්ටම් යටිය සිරස්ව තබා ගැනීම සඳහා එයට මැදබිින්දු ලෙවලයක්, එයට මැදබිින්දු ලෙවලයක් සවිකිරීම, එයට මැදබිින්දු ලෙවලයක් සවිකිරීම, මැදබිින්දු ලෙවලයක් සවිකිරීම. තව එකක් යම් මට්ටම් රේඛාවක්, යම් මට්ටම් රේඛාවක් එක් අයෙකු විසින් පමණක් සිදු කිරීම, එක් අයෙකු විසින් පමණක් සිදු කිරීම, එක් අයෙකු විසින් පමණක් සිදු කිරීම. හරි, එන්නක පොත දැරස් කරලා තුන්වෙනි ප්‍රශ්නට. තුන්වෙනි ප්‍රශ්නය කියව ගන්න බලන්න වෙලා වතාවක්. තුන්වෙනි ප්‍රශ්නට අක්දාලා තුන්වෙනි ප්‍රශ්නේ වතාවක් කියව ගන්න ඉක්මනින්ම බලන්න. තුන්වෙනි ප්‍රශ්නය තාවක් කියව ගන්න. තුන්වෙනි ප්‍රශ්න බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ ටක් ගාලා ලියන බලන්න උත්තර ගන්න උත්සාහ කරන්න. හරි, මොකද කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ? තුන්වෙනි ප්‍රශ්න පොතේ කියන්නේ දන්වල් වෙනීම ගැන කතාවක් තමයි අපිට කියන්නේ. ඒකේ කියන්නේ මෙහෙමයි, තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටස කියනවා බිම් මැනීමේදී දන්වල් මැනීම යොදා ගන්න බැරි අවස්ථා පහක්. දන්වල් මැනීම යොදා ගන්න බැරි අවස්ථා මොනවද පොතේ? දන්වල් මැනීම යොදා ගන්න බැහැ, බෑවුම් සහිත හෝ කඳුකර සහිත, නැත්නම් කඳුකර ප්‍රදේශ මනින්න. හරි, සමතල ජන තමයි බොහෝ විට ගැලපෙන්නේ. හරි, ඒ කියන්නේ දරුවනේ අපිට කියන්න පුළුවන් මේ බෑවුම් සහිත භූමියක් හෝ කඳුකර ප්‍රදේශයක් මනින්න මේක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රමාණයෙන් ඉතා විශාල බිමක් මනින්න මේක ගැලපෙන්නේ නැහැ. ඒ වගේම දත්ත වැඩි ප්‍රමාණයක් සහිත ඉඩමක් මනින්න ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මනාව සැකසූ ත්‍රිකෝණවලට ඉඩම බෙදා වෙන් කරන බැරි අවස්ථාවක් සඳහා ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මැනුම් දුරවල් නැත්නම් මැනුම් ස්ථාන අතර තිරස් දුර මැනීම අපහසු අවස්ථාවල මනින්නත් අමාරුයි. කැලෑපද ප්‍රදේශ මනින්නත් බැහැ. හරි, එනිසා ලියන්න දන්වල් මැනීම ගන්න බැරි අවස්ථා පහක්. ලියන්න පොතේ මෙහෙම ලියන්න, බෑවුම් සහිත භූමියක් හෝ, බෑවුම් සහිත භූමියක් හෝ කඳුකර ප්‍රදේශයක්, බෑවුම් සහිත භූමියක් හෝ කඳුකර ප්‍රදේශයක් මැනීම සඳහා, කඳුකර බෑවුම් සහිත ප්‍රදේශයක් හෝ කඳුකර ප්‍රදේශයක් මැනීම සඳහා අපිට ගන්න බෑ. හරි, මැනීම සඳහා. තව එකක් ලියන්න බැරි අවස්ථාවක් ලියන්න. තව එකක් ලියන්න, ප්‍රමාණයෙන් ඉතා විශාල ඉඩමක් මැනීම සඳහා, ප්‍රමාණයෙන් ඉතා විශාල ඉඩමක් මැනීම සඳහා, ප්‍රමාණයෙන් ඉතා විශාල ඉඩමක් මැනීම සඳහා. තවත් ගැලපෙන්නේ නැති අවස්ථාවක් ලියන්න. දත්ත වැඩි ප්‍රමාණයක්
දත්ත වැඩි ප්‍රමාණයක් සහිත ඉඩමක් මැනීම සඳහා දත්ත වැඩි ප්‍රමාණයක් සහිත ඉඩමක් මැනීම සඳහා ඊට පස්සේ කියනවා මනාව සැකසූ ත්‍රිකෝණවලට මනාව සැකසූ ත්‍රිකෝණවලට බෙදා වෙන් කිරීම අපහසු අවස්ථාවල බෙදා වෙන් කිරීම අපහසු අවස්ථාවල තව කල්යන්න මනුම් ස්ථාන අතර තිරස් දුර මැනීම අපහසු අවස්ථාවල ඒ වගේම කැලෑබද ප්‍රදේශ මැනීම සඳහා හරි දෙවෙනි කොටස කියන පොතේ දන්වල් මැනීමේ මූලධර්ම විස්තර කරන්න. පොතේ දන්වල් මැනීමේ මූලධර්මය ත්‍රිකෝණීකරණ මූලධර්මයයි. ඒ කියන්නේ මොකක්ද? ඉඩම සම්පූර්ණ ත්‍රිකෝණ වලට බෙදා වෙන් කරගෙන ත්‍රිකෝණ වල වර්ගඵලය වෙන වෙනම ගණනය කරලා සේරම ටික එකතු කරනවා. ඕක තමයි ත්‍රිකෝණීකරණ මූලධර්මය කියන්නේ. දැන් මෙතන මෙහෙම ලියන්න. දන්වල් මැනීමේ මූලධර්මය වන්නේ දන්වල් මැනීමේ මූලධර්මය වන්නේ ත්‍රිකෝණීකරණ මූලධර්මයයි. ඉන් අදහස් වන්නේ ඉඩම මනාව සැකසු ත්‍රිකෝණ වලට බෙදා බෙදා එම ත්‍රිකෝණවල වර්ගඵලය ගණනය කිරීමෙන් ඉදිමේ වර්ගඵලය සොයා ගනි හරි තුන්වෙනි කොටසට එනවා. ලස්සන ගානක් කියන මෙහෙම මොකද්ද කියන දරුවනේ? මිනිසකු විසින් දංගල් මැනීම සඳහා යොදාගත් කුඩා ඉඩමක් මැනීම සිද්ධ කරනවා. හරි පොඩි ට්‍රයි එකක් දෙන්න බලන්න. ලස්සන පොඩක් කියවලා අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. හරි පොඩක් ගාන කියව ගන්න කොටක් ගාලා ගාන වතාවක් කියව ගන්න කොටක් ගාලා පුළුවන් වෙයි ගාන හදන්න. ගාන වතාවක් කියවලා බලන්න ඔය දීලා තියෙන ගානට අදාළව අනින්න රූප සරණ පොඩි රූපයක් අඳගෙන. එතකොට හරි
හරි, ගානට අදාළ රූප සටහනක් කියම ඇඳගත්තාම අදහස තේරෙනවා. පාසල් සිසුවෙක් විසින් දන්වල් මැනීම යොදා ගනිමින් කුඩා ඉඩමක් මැනීම සිද්ධ කරනවා. මෙහිදී ඌ විසින් PQ රේඛාව මැනුම් රේඛාව ලෙස යොදා ගනිමින් P ලක්ෂයේදී වමට සහ දකුණටත් U ලක්ෂයේදී වමට සහ දකුණටත් ත්‍රිකෝණ ලෙස අනුලම්බ ලබා ගත්තා. හරි. Right. මෙහෙම රේඛාවක් තියෙනවා. මෙහෙම මෙහෙම අනුලම්බ ලබා ගත්තා කියලා කියන්නේ. බලමුකෝ අපි. Right. PU රේඛාව විදිහට මෙච්චරයි. PQ රේඛාව මනුම් රේඛාව ලෙස දා ගත්තා. එතකොට Q සිට S දකුණු පසින් R හා right මිදුණු වලට වැඩි ගන්නේ කරන්න. එතකොට මෙතන කියන්නේ PQ මනුම් රේඛාව ලෙස දා ගනිමින් P ලක්ෂයේදී වමට සහ දකුණට. හරි, මම මෙතන ගන්නවා P මෙයා Q කියලා ගන්නවා. P ලක්ෂයේදී වමට සහ දකුණට. U ලක්ෂයේදී වමට සහ දකුණට ත්‍රිකෝණීය ලෙස අනුලම්බ ලබා ගත්තා. මේක PQ නේ, මේක PU. එතකොට කො U එක. හරි. මොකක්ද මේක කියන්නේ අනුලම්බ දුර මෙච්චරයි. P සිට Q ට. මේ දෙක P ලක්ෂයේදී වමට සහ දකුණට P ලක්ෂයේදී ත්‍රිකෝණීය ලෙස අනුලම්බ ලබා ගත්තා. මේක U. හරි. මෙමය කියන්නේ PU රේඛාව දිග 30 මීටර්. මෙයා මීටර් 30යි. හරි. P සිට Q ට අනුලම්බ දුර. දැන් මෙයාගේ Q තියෙන්නේ P ලක්ෂයේදී වමට සහ දකුණටත්. Q ලක්ෂයේදී වමට සහ දකුණටත් ත්‍රිකෝණීය අනුලම්බ ලබා ගත්තා. හරි. මෙයාගේ තව කියනවා Q හා S. Q හා S දකුණු පසින්ද? Q හා S දකුණු පසින්. හරි. එතකොට P සිට Q ට අනුලම්බ දුර 10යි. මෙයා 10 මීටර, මෙයා Q. ඊටස් P සිට R ට. එතකොට P සිට R ට අනුලම්බ දුර 8යි. R කියන්නේ මෙතන. මෙයා 8 මීටර. හරි. ඊට පස්සේ P සිට R ට අනුලම්බ දුර 8යි. P සිට R. හරි. ඊට පස්සේ U සිට S ට. U ඉඳලා S අපිට කියනවා මෙතනදී Q හා S දකුණු වශයෙන් ඉඳලා S තියෙන මේ පැත්තේ Q හා S ඔතන U සිට S කියන අනුලම්බ දුර 6.5යි. මෙයා 6.5 මීටර්. ඊට පස්සේ U සිට T ඇති අනුලම්බ දුර 6.2යි. මෙයා T. මෙයා 6.2 මීටර්. හරි. Q හා S දකුණු වශයෙන්ද P R සහ T වම් පසින්ද තියෙනවා. හරි. ඉතින් මේ වර්ගඵලයේ ගණනය කරන්න. හරි. දැන් මෙහෙම කතන්දරයක් කියන්නේ ඉතින් මේ වර්ගඵලයේ කියන්නේ මෙන්න මේ රූපේ සම්පූර්ණ කරන්න. කොහොමද ගන්නේ? ත්‍රැපීසියමනේ. මේක වර්ගඵලය අහන්න. හරි. මෙයාගේ වර්ගඵලය කියන්නේ මේ ත්‍රැපීසියම වර්ගඵලය. හරි. ඉතින් මේ වර්ගඵලය කියන්නේ ත්‍රැපීසියම වර්ගඵලය. මෙයාගේ වර්ගඵලය කොහොමද හොයන්නේ? ත්‍රැපීසියම වර්ගඵලය. අපිට ලියන්න පුළුවන් QR පාදයට ST පාද එකතු කරන්න. ලම්බ කුස කියලා 30න් වැඩි කරන්න. බෙදන්න දෙකෙන්. QR කියන්නේ 8යි 10යි කියන 18යි. ST කියලා කියන්නේ 6.2ට 6.5 එකතු කරන්න. එතකොට 12.7යි. 30 දෙකෙන් බෙදනවා 15යි. දැන් මෙහෙම සුළු කරන්න. 18ට එකතු කරනවා 12.7ක්. ඒක වැඩි කරන්න 15. 295.5 කිය වෙනවා වර්ගඵලයේ වර්ග මීටර වලින්. 295.5 කියලා එනවා. හරි. මේක ගත්ත කෙනෙක් ඉන්නවනේ කියන කොට බලන්න. ගත්ත කෙනෙක් අරන් යාගේ නේද? හරි. ඊට පස්සේ යාගේ B කොට කරත් ඉන්න බලන්න. හරි. මෙතනින් පස්සේ ඔන්න දැන් මෙයාගේ වැඩේ ඉවරයි. එන්න B කොටසට. B කොටසට ඇවිල්ලා කියන දත්ත දිහා බලලා නැගුම් බැසුම් වගු කරලා දත්ත ටික දාලා බලන්න හදන්න උත්සාහ කරන්න. නැගුම් බැසුම් වගු කරලා දත්ත ටික දාලා හදන්න උත්සාහ කරන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න.
හරි B කොටස උත්තර ගත්තේ නැද්ද? try එකක් දෙන්න බලන්න. B කොටස ලස්සන කොටස අහන්නේ. B කොටස උත්තර ගන්න පුළුවන් වෙයි. B වල පළවෙනි කෙනා මොනබිල් දෙකක් අතර යෝජිත අපවහන මාර්ගයක මධ්‍ය රේඛාව දිගේ හරි මධ්‍ය රේඛාව දිගේ මීටර 10ක පරතර වලින් ලෙවලයක් මගින් ලබාගත් රිටිපාට අනුව පිළිවෙලින් දෙනවා. හරි කොහොමද දෙන්නේ? 1.21 බිංදුවයි 1.32 බිංදුවයි ඊට පස්සේ 1.34 1.428 1.488 1.61 2.61 1.758 ඊට පස්සේ එතනින් පස්සේ 1.46 1.22 පළමු ඌනිත මට්ටම මෙන්න මේකද, අවසාන ඌනිත මට්ටම මේකද ලෙස ගන්න මට්ටම් පිටුවක් සකස් කර ගණනය කිරීම මගින් නිර්වාද්‍යතාව පෙන්වන්න කියලා කියන්නේ. හරි දැන් අපි ඔය දීලා තියෙන තොරතුරු අනුව ගත්තට පස්සේ හරි ඔය දීලා තියෙන තොරතුරු අනුව ගත්තට පස්සේ අපිට පුළුවන් වෙයි මේ ටික නැගුම් බසුම් ඔබ ගන්න. ඒ වගේම මෙතන කියනවනේ ඔය 1.32 බිඳුව. මෙන්න මෙයා ගත්තට පස්සේ පළවෙනි මාරු ලක්ෂ මෙතනදී අපිට හම්බ වෙනවා. ඊට පස්සේ 1.785 ගත්තට පස්සේ මෙතනින් තුන්වෙනි මාරු ලක්ෂ හම්බ වෙනවා කියලා කියන ඇත්තට මෙතන දෙවෙනි මාරු ලක්ෂ කියලා ඉන්නට ඕන. එතන දෙවන මාරු ලක්ෂ එනවා. ඒ කියන්නේ මෙයා හරි. එතන මෙයා බැක් එක, මේක ෆෝ එක, ආපහු මේක බැක් එක, මේක ෆෝ එක, මේ මැදට ඉන්ටර්මීඩියට් ඔය විදිහට යන්නේ. හරි දැන් ওই ටික අපි තොරතුරු ටික දාන්න බෑ නැගුම් බැසුම් අවුවද අපි ඒ ටික දාමු. දැන් බැක් සයිට්, ඉන්ටර්මීඩියට්, ෆෝ සයිට්, රයිස්, ඕල්, රිඩියුස් ලෙවල්, රීමාක් ඔය ටික දාමු. හරි right මෙතනින් දානවා මැඩම් ස්ථානය, බැක් සයිට්, ඉන්ටර්මීඩියට් සයිට්, ෆෝ සයිට්, ප්‍රයිස්, ෆෝල්, රිඩියුස් ලෙවල්, රීමාක්. හරි මෙතනදී අපි ගන්නවා මෙහෙම බැක් සයිට් 1.21 බින්දු බැක් සයිට්. ඊට පස්සේ මෙයා ඇවිල්ලා ෆෝ සයිට් එකක්, ඒක ඉන්ටර්මීඩියට් නෑ. 1.32 බින්දුව ෆෝ සයිට්, මෙයා බැක් එකක්. 1.34 බින්දුව බැක් එකක්, මෙයා ඉන්ටර්මීඩියට්. 1.428 මෙයා ඉන්ටර්මීඩියට්. 1.488 ඉන්ටර්මීඩියට්. 1.6 එකයි බින්දු ඉන්ටර්මීඩියට්. 2.61 බින්දුව ඉන්ටර්මීඩියට්. මෙයා ඇවිල්ලා ෆෝ සයිට් එකක්, 1.758 ෆෝ සයිට්. මෙයා ඇවිල්ලා බැක් එකක්, 1.464 ෆෝ සයිට් එකක්, සරි බැක් එකක්. මෙයා ඇවිල්ලා ෆෝ සයිට් එකක්, 1.224. හරි මෙයා මෙතන තියෙන සිග්මා. හරි දැන් ඉක්මනින් බලන්න සුරු කරගෙන යන්න. මෙයාගේ පළවෙනි මට්ටම් ස්පූනිත ස්ථානය 30.31 කියලා කියනවා. දැන් වැඩි පටන් අරගෙන යම් බලන්න. මට්ටම් ස්ථාන 1 2 3 4 5 6 7 සහ 8.
මට්ටම් විස්තරයක් තියෙනවා. ඉක්මන් කරන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. දැන් තනියම ඔයාලා සුරු කරන්න බලන්න. මෙයාගෙන් කෙලිම මෙයා අඩු කරනවා. මෙයාගෙන් මෙයා. මෙයාගෙන් මෙයා. මෙයාගෙන් මෙයා. මෙයාගෙන් මෙයා. මෙයාගෙන් මෙයා සහ මෙයාගෙන් මෙයා පිළිවෙලින් අඩු කරන්න. හරි, අඩු කර කර වටිනාකම් ටික දාලා බලන්න. ටේබල් එක ෆිල් කරන්න. ඉක්මන් කළ ගමු අපි. ඉක්මන් කළ ගමු.
ටේබල් එක ෆිල් කරාද? ෆිල් කරන පස්සේ බලන්න මෙන්න මේ විදිහට ආවද කියලා. හරි අපි බලමු. රයිට්. අපි සලු කරමු. එකයි දශම දෙකයි එකෙන් අඩු වෙනවා එකයි දශම තුනයි දෙකක්. එකයි දශම දෙකයි එකෙන් අඩු වෙනවා එකයි දශම තුනයි දෙකක්. අඩු වෙද්දි ඍණ ගාණක් එන්නට වෙන පළවෙනිම මොකුත් දෙන්නේ නැහැ. ඍණ ගාණක් කියන්නේ දශම එකයි එකක් වෙනවා. ඊට පස්සේ එකයි දශම තුනයි හතරෙන් අඩු කරනවා එකයි දශම හතරයි දෙකයි අටක්. මෙතන මෙයාගේ එන්නේ ඍණ ගාණක්, ධන ගාණක් නෙමෙයි. දශම බිංදුවයි අටයි අටයි. හරි. ඊට පස්සේ එකයි දශම හතරයි දෙකයි අටෙන් අඩු කරනවා එකයි දශම හතරයි අටයි අටක්. එකයි දශම හතරයි දෙකයි අටෙන් අඩු කරනවා එකයි දශම හතරයි අටයි අටක්. වෙන ගාණක් එන්නේ දශම බිංදුවයි හයක්. එකයි දශම හතරයි අටයි අටෙන් අඩු කරනවා එකයි දශම හයයි එකයි බිංදුවක්. එතකොට එන්නේ ඍණ ගාණක්, ධන ගාණක් නෙමෙයි, දශම එකයි දෙකයි දෙකක්. ඊට පස්සේ එකයි දශම හයයි එකෙන් අඩු කරනවා දෙකයි දශම හයයි එකක්. ඒ කියන්නේ ඍණ එකයි. ඊට පස්සේ දෙකයි දශම හයයි එකෙන් අඩු වෙනවා එකයි දශම හතයි පහයි අටක්. එන්නේ ධනාගයක්. දශම අටයි පහයි දෙකයි ඍණ නැහැ. එකයි දශම හතරයි හයයි එකයි දශම හතරයි හයයි හතරයි අඩු වෙනවා එකයි දශම දෙකයි දෙකයි හතරක්. එන්නේ ධන ගාණක්. දශම දෙකයි හතරයි ඍණ නැහැ. හරි. රිඩියුස් ලෙවල් එකක් එක තීරණය කරනවා. ඊට පස්සේ 30යි දශම තුනයි එකක් තියෙනවා ඒකෙන් අඩු වෙනවා දශම එකයි එකක්. ඒවත් 30යි දශම දෙකයි ඒකට ඒකෙන් මේක අඩු වෙනවා දශම බිංදුවයි අටයි අටක් අඩු වෙනවා. 30යි දශම එකයි එකයි දෙකයි ඒකෙන් අඩු වෙනවා දශම බිංදුවයි හයක්. 30යි දශම බිංදුවයි පහයි දෙකයි ඒකෙන් අඩු වෙනවා දශම එකයි දෙකයි දෙකක්. 29යි දශම 9යි තුනයි ඒකෙන් අඩු වෙනවා එකක්. 28යි දශම 9යි තුනයි ඒකට එකතු වෙනවා දශම 8යි 5යි දෙකක්. 29යි දශම 7යි 8යි දෙකයි ඒකට එකතු වෙනවා දශම 2යි 4ක්. 30යි දශම බිංදුවයි 2යි 2යි අපෙන් අහන්නේ අවසාන මූලික මට්ටම 29යි දශම 7යි 29 දශම 3යි 7යි 2යි ලෙස සලකන්න කියනවා. ඇත්තරම මේ අවසාන මූලික උස මෙන්න මේ ගානෙන්නේ ඔතන ගාන මෙන්න මේක දාගන්න. අවසාන ගුණිත මට්ටම 29 දශම 3යි 7යි 2ක් කියලා ගන්න කියලා කියන එක 30 දශම 0.2යි 2යි 2ක් කියලා ගන්න කියලා හදා ගන්න. එතකොට හරි. හරි. දැන් ඊට පස්සේ මෙතන ඉහළ ටේබල් එක ෆිල් කරන්න පුළුවන් වාට. හරි. හරි මේ ටේබල් එක ෆිල් කරලා පටිනා කවුන්ට් එක ගමු ඊළඟට. මෙතන 30යි දශම 0.2යි 2යි 2කින් අඩු කරනවා 30යි දශම 3යි 1ක්. මේක සුළු කරගන්න පුළුවන් ඔයාලට. 30යි දශම බිංදුවයි දෙකයි දෙකෙන් අඩු කරනවා 30යි දශම 3යි 1ක්. දශම 2යි 8යි 8යි. හරි අඩුපාඩුවක් කියලා නම් හදාගන්න පුළුවන්. දශම 1යි 1ට දශම බිංදුවයි 8යි 8ට දශම බිංදුවයි 6ට දශම 1යි 2යි 2ට එකක් එකතුනහම එකයි දශම තුනයි අටක් කියලා එනවා. දශම අටයි පහයි දෙකට දශම දෙකයි හතරක් එකතුනහම එකයි දශම බිංදුවයි නමයයි දෙකක් කියලා එනවා. එකෙන් මේක අඩු කරනවා එකයි දශම තුනයි අටක් අඩු වෙනවා දශම දෙකයි අටයි අටක් කියලා. එක වටිනාකමක් එන්නට ඕනේ. මේ සෙට් එකක් ගන්නවා එකයි දශම තුනයි දෙකයි
එකතු වෙනවා 1.7යි 5යි 8ක් 1.22යි 2යි 4ක් 4.3යි 0.2යි 2ක් අතරින් යනවා 1.2යි 1ට එකතු වෙනවා 1.3යි 4ට එකතු වෙනවා 1.4යි 6යි 4ක් මෙතනින් එනවා උත්තරයක් 4.01 එකයි 4ක් කියලා. ඒක මේ අඩු වෙනවා 4.3යි 2ක්. 4.3යි 2ක් අඩු වෙනවා. දශම 2යි 8යි 8ක් කියලා එනවා. ඔන්න තුන්දෙනාගෙම වැලියුස් ටික සමාන වුණා. හරි. ඔය විදිහට ආවද බලන්න. හරිනම් හරි කියන්න මට බලන්න. ආවෙ නැද්ද? හරි ඇවිල්ලා තියෙනවා හොඳයි ඊට පස්සේ කියන දෙවැනි කොටසේ ආගේ ඉහත මැනීම සඳහා අවශ්‍ය උපකරණ ලියා දක්වන්න මේ මැනීම සඳහා අවශ්‍ය වෙන්නේ මට්ටම් උපකරණයක් නේ එතන මේ සඳහා අපිට ඕන වෙන මෙන්න මේ දේවල් දරුවනේ එකක් තමයි තිපාව ඕන වෙනවා මට්ටම් උපකරණය ඕන වෙනවා මට්ටම් යටිය ඕන වෙනවා ඔය ටික තමයි අපිට ඕන වෙන්නේ ලියන්න පුතේ ඕන වෙන උපකරණ ටික ලියන්න යන්න තිපාව තිපාව එක ට්‍රයිපොඩ් එක තිපාව ඒ වගේම මට්ටම් උපකරණය තිපාව ඒ වගේම මට්ටම් උපකරණය තිපාව ඒ වගේම මට්ටම් උපකරණය තිපාව මට්ටම් උපකරණය ඒ වගේම මට්ටම් යටිය ඒ වගේම මිනුම් පටිය මිනුම් පටිය මිනුම් පටිය හරි එන්න හතරවෙනි ගානට දැඩස් ගලවන්න බලන්න හතරවෙනි ගානට එන්න හතරවෙනි ගානට එන්න බිම් මැනීමේ ප්‍රධාන මූලධර්ම කීයද හරි බිම් මැනීමේ මූලධර්ම කීයද දෙකයි ඒ මොනවද කියලා අහනවා ලියන්න පුතේ හතරවෙනි ප්‍රශ්නට ලියනවා පළවෙනි කොටසේ උත්තරය බිම් මැනීමේ ප්‍රධාන මූලධර්ම කීයද ලියන්න දෙකකි දෙකකි අහන මේ මොනවද කියලා ලියන්න පුතේ ලියන්න පූර්ණයේ සිට පූර්ණයේ සිට කොටසක් මැනීම එහෙනම් පූර්ණ සිට කොටසක වැඩ කිරීම පූර්ණ සිට කොටසක් මැනීම පූර්ණයේ සිට කොටසක් මැනීම පූර්ණයේ සිට කොටසක් මැනීම ඊළඟ කෙනා ලියන්න සාපේක්ෂ පිහිටුම් තීරණය කිරීම එහෙනම් සාපේක්ෂ පිහිටුම් තීරණය කිරීම පූර්ණයේ සිට කොටසක් මැනීම අනිත් එක සාපේක්ෂ පිහිටුම් තීරණය කිරීම සාපේක්ෂ පිහිටුම් තීරණය කිරීම සාපේක්ෂ පිහිටුම් තීරණය කිරීම සාපේක්ෂ පිහිටුම් තීරණය කිරීම හරි සාපේක්ෂ පිහිටුම් තීරණය කිරීම හොඳයි දෙවෙනි කොටස දංගල් මැනුමකදී ඍජුකෝණි අනුලම්බ සහ අනුලම්බ ලෙස මිනුම් ආකාර දෙකක ඒවා ලබා ගන්න අවස්ථා වෙන වෙනම පැහැදිලි කරන්න කියලා කියනවා. හරි. දැන් අපෙන් අහන්නේ ඍජුකෝණී අනුලම්බ සහ ඇළ අනුලම්බ. ඍජුකෝණී අනුලම්බ ගත්තට පස්සේ ඍජුකෝණී අනුලම්බ ගත්තට පස්සේ අපි යාව මනින්නේ මේ තමයි මිනුම් රේඛාව කියලා ගත්තොත් එහෙම ලම්බකව බාහිර ලක්ෂයක ඉඳලා ලම්බකව මනින පිහිටුම් තියෙන මේක මනුම් රේඛාව හරි මේ මනුම් රේඛාවට ඍජුකෝණීය මනින දුර හරි ඊට පස්සේ ඇල අනුලම්බ ගත්තට පස්සේ මනුම් රේඛාව තියෙනවා මෙතන බාධකයක් මොකක් හරි තියෙනවා ඒ නිසා P කියලා ලක්ෂ්‍ය ඉඳලා ඇලේට ගන්න මෙන්න මෙහෙම දොරවල් මේ තමයි මනුම් රේඛාව මනුම් රේඛාව මේ තමයි ඇල අනුලම්බ දොරවල් හරි රයිට් අපි කතා කරමු මුලින්ම ලියන්න ඍජුකෝණි අනුලම්බ කියලා දාන්න ඍජුකෝණි අනුලම්බ කියලා දාන්න ඍජුකෝණි අනුලම්බ
මිලිකෝණි අනුලම්බ කියලා දාන්න. ඍජුකෝණි අනුලම්බ කියලා දාලා අඳින්න මෙන්න මේ රූපය. මේ අඳින්න ඍජුකෝණි අනුලම්බ කියලා මේ අඳින්න. ඍජුකෝණි අනුලම්බ කියලා මේ අඳින්න. මෙනුම් රේඛාව මේකට කියන ලම්බක දුර. හරි. හදල ඉවරයි. මේක මෙනුම් රේඛාව මේක ලම්බක දුර. ඊට පස්සේ මෙන්න මෙහෙම ලියන්න. යන මෙනුම් රේඛාවට මෙනුම් රේඛාවට ලම්බකව මෙනුම් රේඛාවට ලම්බකව මනින ලද දුර 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 මනින ලද දුර ඍජුකෝණී ඍජුකෝණී අනුලම්බ දුර වේ. ඍජුකෝණී අනුලම්බ දුර වේ. හරි. ඊට පස්සේ ලියන්න ඇල අනුලම්බ කියලා දාන්න. ඇල අනුලම්බ. ඇල අනුලම්බ කියලා දාන්න. ඇල අනුලම්බ. ඇල අනුලම්බ කියලා දාන්න. ඇල අනුලම්බ. ඇල අනුලම්බ. කියලා දාලා අඳින්න මේ රූපයට අක් ගාලා ඇලාඩු ලම්බ මැඩුම් රේඛාව තියෙනවා. හරි. එහෙනම් මෙතන මොකක් හරි බාධකයක් තියෙන එකයි අපි ඇලේට ගන්නෙ. මැඩුම් රේඛාව මේවා ඇල දොරවල් තියෙන්නේ. හරි. දින මෙහෙම ලියන්න. මනුම් රේඛාව මත මනුම් රේඛාව මත මනුම් රේඛාව මත නිශ්චිත ලක්ෂ දෙකක සිට මනුම් රේඛාව මත නිශ්චිත ලක්ෂ දෙකක සිට මනුම් රේඛාව මත නිශ්චිත ලක්ෂ දෙකක සිට නිශ්චිත ලක්ෂ දෙකක සිට බාහිර ලක්ෂ වෙත බාහිර ලක්ෂ වෙත ඇති දුරවල් බාහිර ලක්ෂ වෙත ඇති දුරවල් මැන ගැනීම ඇල අනුලම්බ දුර වේ. මන ගැනීම ඇල අනුලම්බ දුර වේ. ඇල අනුලම්බ දුර වේ. මේවා සිතියම් ගත කිරීමේදී මේවා සිතියම් ගත කිරීමේදී ඡාප ඡේදනය මගින් මේවා සිතියම් ගත කිරීමේදී ඡාප ඡේදනය මගින් ඡාප ඡේදනය මගින් සලකුණු කර ගනු ලැබේ. චාපඡේදනය මගින් සලකුණු කර ගනු ලැබේ. චාපඡේදනය මගින් සලකුණු කර ගනු ලැබේ. සලකුණු කර ගනු ලැබේ. හරි. ඊට පස්සේ තුන්වෙනි කොටස. ඉඩමක වඩු වැඩ කොලක් ඉදි කරන්න යෝජිතයි. මෙම ඉඩමේ ABCDE යන මායිම් හැරුම් ලක්ෂ මැනීම සඳහා AE මනුම් රේඛාවක් මගින් ලබාගත් ඍජුකෝණි අනුලම්බ පහත පරිදි වෙනවා. හරි. දීලා තියෙන දත්ත වගෝ භාවිතයෙන් පහත දීලා තියෙන ඉඩම් වල දරසලස්මක් ඇඳෙහි වර්ගඵලය ගණනය කරන්න. පොඩි try එකක් දෙන්න බලන්න. පොඩි try එකක් දෙන්න බලන්න. ඔය කියන කතන්දරේ තේරුම් ගන්න. හරි. ඉක්මන් කරමු. හරි. ඉක්මන් කරලා ගන්න.
හරි මායිම් ලක්ෂ්‍ය A B C D E කියනවා. මනුම් රේඛා හරහා දිග ඒ ලක්ෂ්‍ය සිට දුරවල් ටික දීලා තියෙනවා. ත්‍රිකෝණී අනුලම්බ දුර දීලා තියෙනවා වමට දකුණට. ඒ ඊ මනුම් රේඛාව මගින් ලබා ගන්න තියෙන්නේ. ඔන්න ඒ ඊ මනුම් රේඛාව මෙන්න ඒ. ඒ ඉඳලා දරුවනේ එහෙමයි කියන්නේ. ත්‍රිකෝණී අනුලම්බ දුර වමට දකුණට තීරණය කරලා තියෙනවා. ඒ ඉඳලා බිංදුව ඊටසේ B දක්වා තියෙන මනුම් රේඛාව හරහා ඒ ලක්ෂ්‍ය ඉඳලා 20ක් යනවලට ඒ ඉඳලා 20ක් යනවා. හරි මේ ටික 20යි 20 40 60 80 මෙතන තමයි ඉන්නේ. මෙයා 20යි මීටර්. මෙයාත් 20යි. මෙයාත් 20යි. මෙයාත් 20යි. කොහොමද කියන්නේ? දැන් ඒ ඉඳලා මීටර් 20ක් ගියාට පස්සේ වම දකුණු පැත්තට මීටර් 10ක් යනවා. දකුණු පැත්තට මීටර් 10ක් යනවා. මෙතන තමයි ඉන්නේ B. ඊට පස්සේ ඒ ඉඳලා 40ක් යනවා. මෙතෙන්ට යනවා. වම් පැත්තට 10යි. එතන ඉන්නවා කවුද? C. ඊට පස්සේ 60ක් යනවා මෙතෙන්ට. දකුණට 10ක් යනවා. මෙතන ඉන්නවා කවුද? A B C D. ඊට පස්සේ 80ක් යනවා ඊ දක්වා. හරි. දීලා තියෙන දත්ත වගේ භාවිතයෙන් දල ඉලමේ දල සරසම කලින්න. හරි. ඉලමේ දල සරසම. මෙයා මෙහෙම ගත්තා. මෙහෙම ගත්තා. මෙයා මෙහෙම වෙනවා. මෙයා මෙහෙම වෙනවා. මෙයා මෙහෙම වෙනවා. ඔන්න ඉලමේ දල සරසම හරි. වර්ගඵලය ගණනය කරන්න කියලා කියනවා. ටංගාල මේ දීලා තියෙන රූපවල වර්ගඵල එකපාරම ගණනය කරන්න. වර්ගඵලය. ටංගාල ගණනය කරන රූප සරහනේ එකට උත්තරයක් එනවා. ඉක්මන් කරන බලන්න. ටක් ටක් ගාලා ගන්න බලන්න. ඔය නෝට් එක අපි කොහොමද කතා කරලා තියෙනවා. දැන් තාම නෝට් එක බලලා නැති කෙනෙක් නම් තියෙන නෝට් එක බලන්න. ඕක තේරෙන්නේ දීලා තියෙනවා විස්තර ටික. හරි. ඉක්මන් කරලා බලන්න දීලා තියෙන සටහනේ වර්ගඵලය බල ගන්න. ඉක්මන් කරමු අපි.
හරි වර්ගඵලය ආවද? බලන්න මෙහෙම ආවද කියලා වර්ගඵලය. දැන් මෙයා විල සම්පූර්ණ ත්‍රිකෝණයක්. මේ කොටස සම්පූර්ණ ලොකු ත්‍රිකෝණයක් කියලා ගත්ත හැකි. මෙතන නම් මේ කොටස ත්‍රැපීසියමක් කියලා ගත්ත හැකි නේ. හරි අපිට කෙලින්ම ගන්න පුළුවන් වර්ගඵලය මෙහෙම. මේ ලොකු ත්‍රිකෝණය ගත්තා මේ පැත්ත 80යි නේ. මේ පැත්ත 10යි. එතකොට ආධාරකේ 80යි ලම්බ කුස 10යි බෙදුව දෙකේ. මේ සම්පූර්ණ කොටස ත්‍රැපීසියමක්. සමාන්තර පාද දෙක එකතුව. මෙයා 80යි මෙයා 40යි. සමාන්තර පාද දෙක එකතුව. වැඩි කරලා ලම්බ කුසින් ලම්බ කුස කියන්නේ 10යි බෙදුව දෙකේ වර්ගඵලයක් එයි. මෙතන 10 2 මෙතන 5යි 5/0 0.5යි 5/0 40යි. මෙතන 10 2 මෙතන 5යි 80යි 40යි කියන්නේ 8යි 4 12 120යි 125 වැඩි වෙනවා. 0.5 60යි. 600යි 400යි කියන්නේ 1000යි. වර්ග මීටර 1000යි. උත්තරේ වර්ගඵලයේ වර්ග මීටර 1000ක් කියලා ඔය බලන්න කියන්නේ කවුද තාවි කියලා. වර්ගඵලයේ වර්ග මීටර 1000යි. මෙයාගේ අප කට්ටිය. හරි උත්තර ආවනේ රයිට්. හොඳයි. එතකොට දැන් අපි ඉවර කළේ T එක පේපර් එක බිම් මැනීමට අදාළව. හරි රයිට්. එතකොට දැන් ඔය විදිහට හරි. දැන් ඔය විදිහට දරුවනේ ඔයාට උත්තර ගන්න පුළුවන් වෙයි T දෙක T තුන පේපර්ස් දෙකට. හරි. හරි එහෙනම් ඔය ඉතිරි කොටස් වලට අපි උත්තර ගන්න ෆුල් ට්‍රයි එකක් දෙමු ගෙදරදී. දීලා අපි ලබන සතිය පන්තියේදී නැවත හමු වෙමු. වැඩි ටික කරගෙන යන්න. ඒ වගේම මේ සෙනසුරාදා පේපර් ක්ලාස් එක තියෙනවා 49 පේපර් එක මට මතක විදියට දෙන්න තියෙන්නේ. ඔය 49 පේපර් එක ඒක මම ගෲප් එකට දාලා නැද්ද මන්ද මම දාන්නම්. පේපර් ක්ලාස් එකට සෙට් වෙන සෙනසුරාදා හවස 8:00 ඉඳලා ගණ පහුද පාන්දර කහමාර වගේ වෙන අපේ ක්ලාස් එක තියෙනවනේ. ඒකට සෙට් වෙන්න මම පේපර් එක දාන්නම්. ඒකේ වැඩි ටික ලැස්ති වෙන්න. හරි එහෙනම් ලබන සෙනසුරාදා පේපර් ක්ලාස් එක තියෙනවා. ඉරිදා සඳ දවස් දෙකේ මේ වැඩ ටික තියෙනවා. එතකොට මේ දවස් ටිකේ මම දීලා තියෙන පාඩම් පහේම නෝට් ටික ටියුටර් එකට දාගෙන වැඩ ටික ඉවර කරගන්න. හරි ඉලෙක්ට්‍රොනික ටියුටර් එකේ ලෙසන් මේ වීඩියෝ ටික මම දාන්න. හරි එහෙනම් අදට මෙතනින් වැඩ ටික ඉවරයි. හරි හරි අදට මෙතනින් වැඩ ටික ඉවරයි. අපි එහෙනම් ඊළඟ දවසේ නැවතත් පන්තිය සම්බන්ධ වෙනවා. හරි රයිට්. I want to